திருவான் சரணாய். ஹந்தாய் மீ மே இன்னொன்ஸ் மீ ஓ மீ அடுத்து இன்னொன்ஸ் மீ பிரச்சனாவளியா தீனோ மீ மாம திரிபிடக ஆதாரண கெனிக் மீ ஒபான்சிக்கு தம்மதேஷனா எவ்வா மீ ඒ ධම්මදේශනාවල මේ සමහර ගැටලු තැන් මට තියෙනවා ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් මේ මට පැහැදිලි කරගන්න අවශ්‍යතාව තියෙනවා මේ නිවාස මේ මේ නිවාස දැන් මේ ඔබ ත්‍රිපිටකයේ ආශ්‍රය කරන්නේ ඇත්තටම ඔබ මේ දහම අවබෝධ කරගෙද මට නම් දැනෙන විදිහට මම කතා කරන්නේ ඔබ මේ දහම යම් මොහොතක දැකලා සම්මාදිටියට සම්මාදිටියට පත් වුණාට පස්සේ ඔබ ත්‍රිපිටකය පරිහරණය කරන්න. එතනින් යම් යම් බුද්ධ වචන අරගෙන ඔබ මේක විදර්ශනා කරලා ගවේෂණය කරන්න ඕන තමයි. නමුත් ත්‍රිපිටකය ඔස්සේම ඒක කියවගෙන ගියා කියලා ඔබට මේ දහම දකින්න බෑ කවදාවත්. ඔබ සම්මාදිටියට පැමිණිය යුතුයි ඔබට ත්‍රිපිටකය විශ්ලේෂණය කරගන්න නම්. එහෙම නැත්තම් ඇත්තටම වෙන්නේ ඔබ තුල ඔබ මානසිකව ගොඩනගාගත් දෙයක් තුලින් තමයි ඔබ මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනේ ගලපන්නේ යන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති මම කියන දේ. ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් කියලා දෙන දේ අනුව මගේ ජීවිතේ මම ගලපන්න බලනවා ඒ සංසිද්ධීන්. එහෙම තමයි කරන්නේ. සීමා කරන්න එපා මෙහිදාම මම 180 380ක් කියනව නෙවෙයි මම කියන්නේ සමස්ත ස්වභාවයක් ගැන නේද සමස්ත පෙනෙන ඇසෙන දැනෙන ස්වභාවයක් ගැන තමයි මම කතා කරන්නේ. දැන් සමස්ත පෙනෙන ස්වභාවය තුල ඔබට කොයිතරම් උත්සාහ කරත් ඔබට පේන්නේ ඔබේ දකුණු උරසේ ඉඳලා වම් උරස දක්වා පරාසයක් විතරනේ නේ. එතකොට අපි ඒක සම්මතයේ අපි කියනවා දැන් මේ පේන වක්‍රය සාමාන්‍ය අංශක 180ක පරාසයක් නේ හැදෙන්නේ. නේද අනේ නිසා අපි ඒක අර සම්මතය අර කෙනෙක්ට ඒක දැනගන්න පහසු විදියට ඒක එහෙම කතා කරන්නේ නැත්තම් මේ සමස්ත පෙනෙන පරාසය තමයි එතන කතා වෙන්නේ ඊළඟට දැන් ඔබ ඇසීම කියන ස්වභාවයට ගියොත් ඔබට එතෙන්දි එහෙම පරාසයක් පනවන්න බෑනේ ඒක නේද ඒක ඔබේ ඒ චිත්තේ දැනීම් පරාසය තුල ඒක සියලු සබා සියලු දිශාවලට ඒක විසිරෙනවානේ නේද සමස්ත ඇසීම කියන තැන එතකොට ඒ වගේ ඒක එහෙම මේ දැන් ඔන්න ඔය ත්‍රිපිටකේ වචන හරහා මේක මේ නිවන හොයන්න ගියාම වෙන සංසිද්ධිය ඔන්න ඕක තමයි ඉතින් ඇත්තටම මම නම් අදහස් කරන්නේ ඉස්සෙල්ලා මේක මේ පෙන්නන කවුරු හරි කෙනෙක් මේක අවබෝධ වෙලා පෙන්නනවනේ මේ දහම ප්‍රායෝගිකව පෙන්වීමක් වෙන්න ඕන වචන වලින් නිකන් දහමක් කියාගෙන යන එකක් ගැන නේ මං කතා කරන්නේ බණ කියන එකක් ගැන නෙමෙයි මේක ප්‍රායෝගිකව පෙන්නනකොට අන්නේ ප්‍රායෝගිකව ඒක අධ්‍යයනය කළා ඒක ඒ වෙලාවේ තමා තුලින් දැකලා අන්න එතෙන් සිට ත්‍රිපිටකය පරිස්සමින් එක කියවලා ඒ තුල තියෙන බුද්ධ වචනේ අරගෙන අන්න එතකොටයි ඔබට බුද්ධ වචනේ දැන් ඔබට චක්කු කියලා ත්‍රිපිටකයේ ඔබ කවදාවත් මේ දහම අහපු නැති කෙනෙක් චක්කු කියන වචනේ කියවනවා පොතේ හරි එතකොට ඔබ චක්කු කියලා ගන්නෙ මොකද්ද යා කවදාවත් මේ දහම දන්නේ නැති කෙනෙක් මේ චක්කු කියලා චක්කුන් අනිත්‍යයි එහෙම දැන් තියනවා කියමු ඒකේ එතකොට එයා ගන්නෙ මොකද්ද එයා ගන්නෙ මේ මස් ඇහනේ එයා දන්නේ චක්කු කියලා මේ ඇහනේ ඔව් එතකොට ඇත්තටම බුදුන් වහන්සේ අදහස් කරන්නේ මේ මස් ඇහැටද චක්කු කියලා එතන ලොකු වෙනසක් නේද එතකොට එයා මස් ඇහැතුලින් ඒක අරගෙන එතනින් ගවේෂණය කරන්න යනවා
චක්කු අනිච්ච වෙන හැටි. එතකොට එයා එතන බලනවා ඒක මේ 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 කය දිරනවා, මේ මස් දිරනවා, මේ වෙනවා දිය වෙනවා. එතකොට මේක අනිච්ච වෙනවා. එහෙමනේ එයා දකින්න ඊට පස්සේ චක්කු අනිච්චභාවය. එහෙම එකක් හදා ගන්නවා. එහෙම නෙමෙන්නේ මෙතන බුදුන් වහන්සේ චක්කු කිව්වේ මොකද්ද කියන එක දන්නේ සෝතාපන්නයා, එහෙම නැත්නම් සම්මාදිට්ඨියට ආපු කෙනා පමණයි. එතකොට මේක අවබෝධ කර කෙනෙක් ඉස්සෙල්ලා ඒ හරහා සම්මාදිට්ඨියට ආවට පස්සෙයි මේ ත්‍රිපිටකය හරිම සූක්ෂමව ඒක පරිහරණය අධ්‍යයනය කරන්න ඕනේ. පැහැදිලිද මං කිව්ව දේ? ඔව් පැහැදිලි. ඔව් හරි. දැන් එතකොට මේ මෙතන දැන් මම පෙන්නන මේ දහම තුල මේ ප්‍රායෝගිකත්වයේ තුල ඔබ දැක්ක දේ කියන්නකෝ. ඔබට එතන යමක් දැනුණද ඔබ ඔබේ මේ ස්වභාවය මේ මොහොතේ හටගන්න මේ ආයතන ස්වභාවය ගැනනේ මම පැහැදිලි කරන්නේ. මේ මොහොතේ පෙන්වන්නෙත් මම ඒකනේ. චක්කු සෝත ගාන කියන මේ බුදුන් වහන්සේ පෙන්වන මේ චක්කු අනිත්‍යතාවය ඒ සියල්ල මම මෙතන පෙන්නනවා ප්‍රායෝගිකව. හැබැයි මම වචන ටික දාන්නේ නැහැ එතෙන්ට. එතකොට ඒක දැක්කද ඔබ? චක්කුන් අනිච්චා කියන තැන ඒ සියල්ල මම පෙන්නනවා එතන. එතකොට දැක්කද එහෙම එතනදි ඔබ ඒක? ඔව්. කොහොමද දැක්කේ? ඒ කියන්නේ අර දැන් ඔබතුමේ මේ මෙන්වස් කිව්වනේ මේ අර මේ විඥාන අනන්ත අනන්ත දක්වා අරන් ගියානේ සිත. අර දැනීම අනන්තයි කියලා තැනට අරන් ගියානේ මේ ඇසින් පෙනෙනේවත් අයින් කරලා, කනින් ඇහෙනේවත් අයින් කරලා. එහෙම අයින් කරලා ක්‍රමක්‍රමයෙන් අර විඥානේ අනන්තයි කියලා තැනට අරන් ගියානේ. ඊට පස්සේ එතකොට අර පංචකාමයෙන් අයින් වෙලා එතකොට සිත අයින් වෙලා ඔන්න අර දැනීම අනන්තයි කියන අර එක අර දැන් එතන මං ඒ වචන වලින් නම් කවදවත් පැහැදිලි කරන්න නැහැ. ඒ අර ඔබට ආදේශ කියන ඔබට දැනෙන මේ වචන වලින් ඔබ එතන හොය ගවේෂණය කරනවා. ඇත්තටම ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ දැන් එතන දැන් මේ චක්කුන් අනත්තා කියන තැන පෙන්නන්නේ චක්කුන් අනිච්චයි කියලා. කියන්නේ දැන් මම පෙන්නනවා නේද මෙතන දැන් පෙනෙන පරාසය කියන තැන නේද? පෙනෙන පරාසය කියන තැන කියන්නේ ඒ වෙලාවේ හැටගත්ත චක්කු විඥාන ස්වභාවනේ, විපාක ස්වභාවයක් නේක. එතකොට ඒ ස්වභාවය තුල ඒ සිතමනේ ඒ පෙනෙන පරාසය මේ වෙලාවේ හටගත්ත විපාක සිතනේ. ඒක චක්කු ස්වභාවයෙන් හටගත්ත නිසා අපි ඒක චක්කු විඥාන ස්වභාවය කියලා කියනවා. පෙනෙන ස්වභාවයෙන් හටගත්ත නිසා. එතකොට ඒ පෙනෙන ස්වභාවයම තමයි ඒ වෙලාවේ හටගත්ත චක්කු විඥාන. එතකොට බුදුන් වහන්සේ මේ චක්කු කියන්නේ මෙන්න මේ සමස්ත පෙනීමට. සමස්ත පෙනෙන බවට. සමස්ත පෙනෙන බව තමයි චක්කු වෙන්නේ. එතකොට ඒ සමස්ත පෙනෙන බවම චක්කු කියනකොට එතකොට ඒ සමස්ත පෙනෙන බවම බව ඒ පෙනෙන රූප තියෙනවනේ. කියන්නේ යම් හඩතලවන්න ඒවා වෙන් කරන්න බෑනේ පෙනෙන බවෙන්. එතකොට පෙනීමම නේද පෙනෙන දේ වෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් ඊළඟ මොහොතේ මම කියනවා සමස්ත ඇසීම බවට පත් වෙන්න කියලා. සමස්ත ඇසීම බවට පත් වෙනකොට ඇසෙන දැනීම බවට පත් වීම හැර එතනදී අර සමස්ත පෙනීම කියන ස්වභාවයම පණවන්න බැරුව යනව නේද? එතකොට එතන ඇසක් ගැන කතා කරන්න බෑ, චක්කුක් ගැන කතා කරන්න බෑ නේද? එහෙනම් මේ පෙනෙන බව කියන්නේ පවතින දෙයක් නෙමෙයිනේ. ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් විපාකයට නිර්මාණය වෙන දෙයක් නේ, හටගන්න දෙයක් නේ. එතකොට චක්කු කියන්නේ හටගන්න දෙයක්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ චක්කු අනිච්ච කියන තැන චක්කු හටගන්න තැන සෝත හට නොගනී කියලා. සෝත හටගන්න තැන චක්කු හට නොගනී කියලා. එතකොට චක්කු කියන්නේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා.
සෝත කියන්නේ ගාන කියන්නේ ඔය ආකාරයට ඔය ඉන්ද්‍රියන් පහ ගැන මේ විස්තර කරලා තියෙනවානේ බුදුන් වහන්සේ. එතකොට දැන් ඕක ත්‍රිපිටකයේ කියවලා හොයාගන්න පුළුවන්ද? බැහැ නේද? ත්‍රිපිටකයේ දැන් තංගොල්ල මේ තියෙනවා මේ විස්තර කරලා ඒ විදිහට. කොහොමද? ඒක තියෙන්නේ මේ චක්කුංචපටි සූපීපජි චක්කුණාතින්න සංගති පස්ස කියලා තියෙනවානේ. ඒ විදිහට චක්කුන් අනත්තා කියලා තියෙනවා. රූපං අනත්තා, ශබ්ද අනත්තා, චක්කු සම්පස්ස අනත්තා, අනිත්‍ය අනත්තා. දැන් ඔය චක්කුම් පටිච්ච රූපේච කියන තැන ඔය කියන්නේ මේ මනෝධාතු තුළින් නිර්මාණය වෙන මේ මේ මානසික ලෝක ස්වභාවයනේ. එතකොට ඔබ ගන්නෙ පෙන්වන්නකො මට ඔබ ඔතන පැහැදිලි කරන්නකො. චක්කුම් පටිච්ච රූපේච කියන තැන මේ මොහොතේ ඔබ ඔතන ඉන්න ගමන් පෙන්වන්න මට ඔබ ආවට තියෙන දෙයක් එක්ක මේ ප්‍රායෝගිකව පෙන්වන්න. ඔව් දැන් මේ චක්කු දිය කියන්නේ දැන් බුදුන් දෝ චක්කු කියලා කිව්වේ චක්කු ප්‍රසාද රූපය සතමා භූතයෙන් හැදුන චක්කු මේ ප්‍රසාද රූපය සහ සංසද්දසන සනිදසන රූපය දකිනවා බලනවා යන අර්ථයෙන් තමයි චක්කු කියලා විස්තර කරලා තියෙන අභිධර්ම පිටකේ. එතකොට ඒ චක්කුටම තමයි චක්ක ආයතන කියන්නේත් නයන කියන්නේත් ඒ විදිහට මේ චක්කු කියලා කියන්නේත් ඒ ඔක්කොම වචන දාන්නේ ඒකට පෙනෙන බව පෙනෙනවා දකින්නවා කියන අර්ථයෙන්. එතකොට ඒ චක්කු කොට මේ ඒ චක්කු ප්‍රසාදයට යම්කිසි රූපයක් අරමුණු වීම අරමුණු එනවනේ අරමුණු. ඔව් ඒ අරමුණු කියන්නේ මානසික ස්වභාවයනේ. ඔව් ඔව් අරමුණු ඇවිල්ලා ඊට පස්සේ අරමුණු එතකොට මේ අරමුණ සමගම දැනෙනවා දැනගන්නවා කියන එක සහ හඳුනනවා සහ දැනෙනවා හඳුනනවා කියන ඔය ඔක්කොම එකට පහළ වෙන්නේ. ඔය ඔක්කොම එකට පහළ වෙන්නේ. අනේකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක වෙන් කරන්න බෑ කියන්නේ දැන් අර මේ මහා චූල වේදලි සූත්‍රයේ තියෙනවා වේදනාවයි සංඥාවයි සංස්කාරාවයි වෙන් කර දැක්කේ නොය කිය. තුනම එකටම පහළ වෙනවා කියලා. එකකට පස්සේ එකක් පහළ වෙනව නෙමෙයි. මේ තුන වෙන් කරන්න බෑ එකටමයි පහළ වෙන කියලා මහා චූල වේදලි සූත්‍රයේ තියෙනවා. ඔව්. එහෙනම් දැනෙන්නේ එහෙම තමයි. ඔව්. ඔව් නම මේ දැන් ස්පර්ශය සිදුනකොට ඔක්කොම මේ එකටමයි පහළ වෙලා එකටමයි නැති වෙන්නේ. ඒ නිසා තමයි මේක දැන හඳුනා ගන්න බැරි. ඔව් හරි කියන්නකෝ. ඒක නිසා මේ ඔන්න දැන් චක්කායතනේ පාලනවා කියලා කියනවා. ඒ කියන්නේ ලෝකේ පාලනවා කියලා තමයි කියලා කියන්නේ. දැන් බුදුහන් වහන්සේ දේශනා කරන ලෝකේ ලෝකේ කියලා කියන්නේ ආයතන පහළ වීම. වෙන විශ්වයක් මොකක්වත් නෙමෙයි. ඔව්. ඒතර බුදු තිස්සේ ලෝක ධාතුවේ පහළ වීම තමයි ලෝකේ කියන්නේ. හරි. ආයතන පහළ වීම. ආයතන කියන්නේ 31 ලෝක ධාතුවනේ. 31 ලෝක ධාතුව කියන ආයතන. ඔව්. ඔව් 31 ලෝක ධාතුවල ඒ ලෝක ධාතුවල ඒ ආයතන පහළ වෙනව අනුව ඒ ලෝක එහෙම කියන්න පුළුවන්. මේ එතකොට තැනක් කියන්න බෑ. ස්ථානයක් කියන්න බෑ. අර හේතුන් නිසා යම්කිසි ඒ අවශ්‍ය හේතුන් සකසුනොත් ඵලයේ වශයෙන් ඵලයේ සිද්ධ වෙනවා. කාලයක් කියන්න බෑ. අතීත වර්තමාන අනාගත එහෙම දාන්න බෑ. කාලය කියලා එකක් නැහැ. හේතු සකසුනොත් ඵල වශයෙන් සිද්ධ වෙනවා. මේ දැන් ඔව් දැන් ඔය කියන ටික ඔබ තුලින් ඔබ දැක්කද? කොහොම ඔබ තුලින් දැන් මං දැන් ඔය විස්තර කරේ ත්‍රිපිටකේනේ. ඒක නෙමෙයි මට ඕනේ. මට ඕනේ ඔබ තුලින් දැක්ක ටික මට මේ වෙලාවේ ප්‍රායෝගික පෙන්වන්න කියලා. ඔව් දැන් දකින්නකොට දැන් මං ඉස්සර කෝප්පේ තියෙනවා. දැන් මම ඉස්සර කෝප්පේ තිනවා කියන එක නෙමෙයි ගන්න ඕනේ. අර ස්පර්ශය කියන්නේ මේ කෝපයක් පේනවා දකින්නවා බලනවා කියන අර්ථය. ඒක තමයි වැටෙන්නේ. ඒකේ සමගම අර රූපයක සංඥාව අඳුනා ගැනීම ඒ සම්බන්ධ තියෙන උපේක්ෂා දනාව සහ මේ දැනෙනවා කියන ගතිය ඔක්කොම එකටමයි පහළ වෙන්නේ. එතකොට දැන් ඔය චක්කුම් පටිච්ච රූපේච කියනකොට එතකොට ඒක මොන තියෙන චක්කුවක්ද? මොකද ස්පර්ශ වෙන්නේ කෝපේ? ස්පර්ශය කියන්නේ එතන ස්පර්ශය කියන්නේ දැන් චක් මෙතන මේ අර මේ චක්කු ප්‍රසාද රූපේ තියෙනවනේ. ඒ චක්කු ප්‍රසාද රූපේට ඒ කෝපය අරමුණ ගැටෙනවා.
කෝපකින් අරුණ ගැටෙනවා මොකද ප්‍රසාද රූපේ තියෙනවනේ අර මේ හැකියා ඒ කියන්නේ දැකීමේ හැකියාව කියන ලක්ෂණේ තියෙනවනේ ප්‍රසාද චක්කු ප්‍රසාද රූපේ හ්ම් හ්ම් ඔක්කොයි චක්කු ප්‍රසාද රූපේ කියන්නේ මොන වගේ එකක්ද ඔබ විස්තර කරන්නේ ඒක නිකම් භෞතිකව තියෙන දෙයක් ගැනද සතර මහා භූතෙන් සතර මහා භූත ඔබ දැකලා තියෙනවද සතර මහා භූත දකින්න පුළුවන්ද චක්කු ප්‍රසාද රූපේ මම දැකලා නැහැ සංඥා විස්තර කරන්න බුදු ආන්දරෝ කොහොමද මේ අඳුරනවා අඳුනනවා කියන අර්ථයෙන් තමයි දැන් නිල් පාට නිල් පාට නිල් පාට බව අඳුරා ගනි රතු පාට රතු පාට බව අඳුරා ගනි අන්නේ අර්ථයෙන් සංඥාවය කියන ලැබේ හ්ම් හ්ම් එහෙමයි සංඥාව කියන්නේ එතකොට අඳුරා ඒ සංඥාවෙන් නැමැති අඳුරා ගැනීම අපිට රූප අඳුරා ගන්න වෙන්නේ සංඥාවෙන්ම තමයි මේ අර හැබෑ පට්ටිය අපතු කියන අඳුරා ගන්න බෑ නාම ධර්මයක් වූ චිත්තකසි ධර්මයක් වූ මේ සංඥාවෙන්ම තමයි අපිට රූපය අවබෝධ කරගන්න වෙන්නේ. හ්ම්. එතකොට ඔබ ප්‍රායෝගිකව එක් මොහොතක දැක්කද ඒ සංඥාව ඔබ නිර්මාණය කරගන්න විදිය? ඒ නාම රූපය නිර්මාණය කරගන්න විදිය. නිර්මාණය වෙන විදිය. ඒක සත්‍ය වශයෙන්ම නිර්මාණය වෙන විදිය සහ ඒක අවිද්‍යාව තුල නිර්මාණය වෙන විදිය. මම ගොඩක් වෙලාවට බලන්නේ මෑණියෝ මේ අනිත්‍ය ඒ කියන්නේ ඇති නැති වෙන එක තමයි මම මට පේන්නේ. ඒක මම වේදනාව තමයි ගොඩක් බලන්නේ මට ඇසේ දිවිතන රූප අනිත්‍ය ඒ සංඥා වෙනස් වෙන ආකාරය මට මේ පේන්නේ නැහැ. මේ මම ඇස් දෙක පියාගෙන මම වේදනාවේ අර ඒ කියන්නේ කාය සම්පස්සිට ගන්න වේදනාවේ අනිත්‍ය ඇති නැති වෙන තමයි ගොඩක්ම බලන්නේ. නෑ එහෙම බලලා ඔබට ඒක එතන නිවීමක් ආවද කියන්නේ ඇත්තටම ඔබට යම් අවබෝධයක් ආවද එතන? ඔව් එතනින් මේ එතනින් නෑ නෑ එතකොට ඔබ දැන් මේ ඔව් දැන් ඒ බා එතකොට වේදනාව ඔබ දකින්නේ දැන් ඒ කියන්නේ තියෙන වේදනාවක් කියන්නේ කාගේ වේදනාවක්ද ඔබ දකින්නේ? කාගේ කියලා එහෙම නෙමෙයි මම එතනදී හටගන්න වේදනාව මේ හට ගැනීමත් නැතිවීමත් කියක මම දකිනවා. දැකීම තුළ මට විදර්ශනා ඒ කියන්නේ අර ඥානය දියුණුවනවා කියලා මට අවබෝධ වෙනවා. මට අවබෝධ වෙනවා කියලා ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් ගැන වගේ අදහසක් නේ ඔබ කතා කරේ? ආ එහෙම ගන්න බෑ මේ දාමදරුව. එතකොට ඔබ හිර වෙනවා. ඔබට කවදාවත් මේකේ කෙලවර අවිද්‍යාව දකින්න බෑ. නේ. ඒක බැරි වෙන්නේ කියන්නේ එතකොට ඔබට මෙතන ඒ කියන්නේ මෙතන පටවි රූප ස්වභාවය. ඒ කියන්නේ මේක ඇත්ත වූ මේ කයක් ඔබට හමු වෙනවා. එතකොට ඒ කය තුලින් තමයි ඔබ මේක ඒ කය ඇත්ත කරගෙන කය හරහා මේ සංසිද්ධිය වෙන විදිය තමයි බලන්නේ. නෑ මනි මම මේ ෆිසිකල් බොඩි එකක් ගන්න නැහැ එතන. හා හා. දැන් මේ අර මං කියවන අර සංඥාව කියන එක. ඔව් ඔව්. දැන් සංඥාවෙන් තමයි බාහිර يعني තියෙන පටවියාපතේ යෝකින වස්තුව හ්ම් හ්ම් මේ අඳුරලා පෙන්වන්නේ සංඥාවෙන්. හ්ම් හ්ම්. මේ ෆිසිකල් පටවියාපතේ පෙන්වන්න බෑ ඇත්ත එක අපිට දකින්න බෑ. ඒ සංඥාව දැන් ඇසෙන් දකින රූපවලේ සංඥාව අනිත්‍ය මේ මට පේන්නේ නැහැ මට වේදනාවෙන් තමයි හොඳට පේන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදය කියන්නේ දැන් ඔබට ගස කියනකොට ඒක සංඥාවකින්නේ ඔබ ගන්නෙ ගසක් කියන එකක් ඔබට හමු වෙන්නේ නැහනේ. එතකොට චක්කු ප්‍රසාදය කියලා ගන්නෙත් ඔබ සංඥාවකින්නේ. චක්කු ප්‍රසාද රූපය කියලා ගන්නේ මේ මනෝ සම්පස්ස කියන මනසෙන් හිතලා තමයි මම ගන්න එක. මොකද මට චක්කු ප්‍රසාද රූපේ පේන්නේ නැහැ. ඒක ඒක මේ සැබෑ රූපය දකින්න මේ
බැහැනි අපිට සංඥාවෙන්නේ අපිට හැම දෙයක්ම අවබෝධ කරගන්න වෙන්නේ. මොකද දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ මේ සංඥා. දැන් ඔහොම දකින්නකොට ඔහොම දැන් ඔහොම ඔබ ඔහොම ඔහොම දැකගෙන යනකොට ඔබට මේ තියෙන සමස්ත ක්‍රියාවලිය ක්‍රියාවලියේ මායා ස්වභාවයේ බොරු ඔබට අවබෝධ වෙනවද? ප්‍රත්‍යක්ෂ වෙනවද? ඔව්. ඒ කියන්නේ මේ අර උද්දේවයකින් අර හටගෙන ඉන්න තියෙන අර බිඳි බිඳි යන එක ඒක මට අවබෝධ වෙනවත් එක්ක මේ මේ ඒ ඒ බිඳි බිඳි ඒ ඒ හටගෙන බිඳි බිඳි යන්නේ මොකද්ද ඒ? ඒ වේදනාව. වේදනාව කියන ඒ දැනීම දැනීම කියන එක. ඔව්. ඒ දැනීම කියන්නේ මොකද්ද ඒක? ඔව්. ඒ දැනීම කියන්නේ මොකද්ද? මේ ශරීරයේ තියෙන කාය සම්පස්සේ නිසා හටගන්න යම් දැනීමක් තියෙනවනේ ඒ දැනීම ඇතිවීම නැතිවීම තමයි මට පේන්නේ. ශරීරයේ කියන දැනීමක්ද ඔබට එන්නේ? ඒ ශරීරෙ නෙමෙයි. දැනීමක්. ශරීරයේ මොකරි දැනීමක් දැනෙන මොකරි මේ වේදනාව. ඒක ශරීරයට ඒක ශරීරයට අදාළ එකක්ද? නෑ ශරීරය කියලා ගන්න නැහැ මම. ඒක කාය සම්පස්සේ නිසා හටගත් එකක්. හා. කාය සම්පස්සේ. කාය සම්පස්සේ කියන්නේ මොකද්ද? ඔව් කාය සම්පස්සේ කියන්නේ මොකද්ද? කාය සම්පස්සේ කියන්නේ දැන් මේ මේ පටවිය ආපදේජ වායවෙන් හදිච්ච මේ ශරීරය නිසා මේ ශරීරය යම්කිසි මොකක්hari අභ්‍ය මිග්‍රේන් කියලා උතර මිග්‍රේන් තත්ත්වෙන් නිසා මට දැනෙනවන වේදනාවක් මොකක්hari මේ දුක වෙනවා කරේ මොකක්hari වේදනාවක් දැනෙනවන අනේ වේදනාව එතකොට එතන මිග්‍රේන් එක ඇත්තම නේ දැන් මම මිග්‍රේන් කියලා හිතන්නේ අර පැහැලි කරන්න ඕනි තේ මැඩි මෑනින්න කිව්වේ හා හා බද්ද කියලා අර ඒකයි මේ වේදනාව තමයි ඒ වේදනාව නැමැති සංඥාව තමයි මම බලන ඉන්නකොට ඒක ඇත්ති නැතිව පේනවා එතකොට ඒ අවබෝධ කරා යනවා එහෙම ගිහිල්ලා ඒතර ප්‍රඥාවනි අවදි වෙන්නේ ඒතර ප්‍රඥාවෙන් සිත විදර්ශනා සමාධිය දිනුනකොට අන්න එතකොට අපිට මට පුළුවන් දැන් සිත ප්‍රඥාව දිනු වෙන්න එතකොට අනිත් ඒ වෙයි ඒ කියන්නේ චක්කු සෝත ගාන කාය ජීව අනිත්‍යෙත් උදේවයි බලන්න පහසු වෙනවා මොකද ප්‍රඥාව එන්නේ වැඩි වෙනවනේ එක කරුණකින් හරි ප්‍රඥාව දිනු වෙනකොට එතකොට ඒ දිනු වෙනකොට අනුලෝම සමාන ප්‍රතිකේ අනිත්‍යවත් දකින්න හැකියාව ලැබෙනවා නෑ 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 ඒක නෙමෙයි මේ නෑ එහෙම නෙමෙයි ඔය ඔහොම යනකොට ඔබ හිර වෙනවා ඇත්තටම එක එක දැන් ඔහොම බලන්න බෑ ඔබට සමහර දේ දැන් ඇත්ත කරගෙන ඊට පස්සේ ඒ ඇත්තේ බොරුව දකින්න යන්නේ එහෙම දකින්න බෑ මෙතන මේ වෙලාවේ මේ ආයතන කියන්නේම ආයතන කියන්නේ මොකද්ද කියන්නකෝ මට දැන් ඔය චක්කායතන කියන්නේ මොකද්ද කියලා මට විස්තර කරන්න දැන් චක්කු කියන එකම චක්කායතන කියලා ඔබ කිව්වනේ ඒක හරිද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ අභිධම් ප්‍රකට එකේ ඒ විදිහට ඒ කියන්නේ චක්කායතන කියන්නේ සතර මහා භූතින් හැදුණු චක්කු ප්‍රසාද රූපය සනිදස්සන රූප සනිදස්සන රූපය දකින්නවා බලනවා අර්ථයෙන් තමයි චක්කායතන කියලා කියන්නේ චක්කු කියන්නේ ඒකමයි චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඒකමයි නෑ චක්කු ඉන්ද්‍රිය කියන්නේ මේ විපාකයට මේ සංඥා මේ ස්වභාවය මේ මැවෙන ස්වභාවයක්නේ එතකොට ඒ මැවෙන ස්වභාවය තුල චක්කායතනය කියන්නේ චක්කායතනය කියන්නේ එයට මනස සම්බන්ධ වීම. ඒ කියන්නේ චක්කු ස්වභාවය යටපත් වෙලා චක්කු විඥාන ස්වභාවය යටපත් වෙලා එතනම මනෝ ධාතුව හට ගැනීම. මනෝ ධාතුව තුලින් අර ඒ මනෝ ධාතුවට හේතු වෙන්නේ ඒ චක්කු විඥානික ස්වභාවයෙන් හේතු වෙලා එතන වෙනමම නාම රූප ස්වභාවයක් නැති දෙයක් උත්පාදනය කරනවා. එතකොට ඒකට කියනවා චක්කායතනය කියලා. සෝතායතනයත් එහෙමයි. ඒක මනසත් එක්ක ගැටගැහිම තුලයි වෙන්නේ චක්කායතන සෝතායතනෙ කියලා. චක්කු කියන එක පිරිසුදුයි. චක්කු විඥාන කියන ස්වභාවය පිරිසුදුයි. ආයතන තමයි අපි නිරුද්ධ කරන්නේ. චක්කු නෙමෙයි නිරුද්ධ කරන්නේ. චක්ක ආයතනයි නිරුද්ධ කරන්නේ. එතකොට දැන් ඔය බලන් යන ස්වභාවයෙන් ඒක අහුවෙන්නේ නැහැ. ඔබ දැන් ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ මේ මං කියුවේ ත්‍රිපිටකයේ තියෙන දේ නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ මේක දකින විදියයි දකින කෙනා දකින විදියටයි ත්‍රිපිටකයේ තියෙන දේවල් තමාට ගෝචර වෙන්නේ කියලා ඒ තමාගේ මනස තුලින් ඒ ගන්න විදියනේ හදා ගන්න විදියනේ
දැන් මම ඔබට මේක වෙනස් ආකාරයෙන් මම පෙන්නන්නම්. මෙතන මේ මොහොතේ චක් ආයතනය මොකද්ද, චකු මොකද්ද, මෙතන මොකද අනිත්‍ය ස්වභාවය, මේක ඇත්ත මොකද්ද කියන එක මම ඔබට පෙන්නන්නම්. හැබැයි ඔබ ඔය මේ තක් දරාගෙන සිටින ධර්මස්කන්ධය අයින් කරොත් එහෙම නැත්තම් මට මේක පෙන්නන්න බෑ ඔබට. මොකද මං මෙතනින් කියන්නේ ඔබ ඒකට ගලපනවා. පැහැදිලි දරුවන් කියව එක. ඔබ සූදානම් විතර සූදානම් විතරක් ඒකට ඔබේ සිතේ කැමැත්ත තියෙනවා නම් ඒකට ඔබ ඒ මේතා අසපු අධ්‍යයනය කරපු අසපු ඒ සියලු ධර්මස්කන්ධය බිමින් තියලා පැත්තකට කරලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්සේ මේ වෙලාවේ මම මේ ප්‍රායෝගිකව ඔබ කවුද කියලා පෙන්නන තැන ඔබ දැනගන්න කැමති නම් මම ඔබට මාර්ගය පෙන්වන්නම්. කොහොමද මම කියන්නේ බලමුකෝ. හරි, එතන ඔබට මෙහෙමයි, ඔබ සූදානම් වෙන්න ඕනේ. ඔබේ කැමත තියෙන්න ඕන. ඔබ ගත්ත දහමම මේකම තමයි කියලා ඔබ එතන ඒකම ඒ තුල සිටියොත් මෙතන මං කියන දේ ඔබ තුලට එන්නේ නැහැ. මොකද ඒක තමයි මේ මානසික විදිය. එතකොට මේ මනසෙන් හදන මේ ලෝකය, මේ ආයතන ටික ඒකේ සත්‍ය දකින්න මනසෙන් බැහැනේ. මේක දකින්න ඕනේ ප්‍රඥා ඇසකින්. එතකොට එහෙමනම් අපි ඒක දකින්න නම් මේ මොහොතකට මේ මනසින් ඉවත් වෙන්න ඕන. මනස නැති තැන අපි දකින්න ඕනේ. මන්නේ මනස කියන්නේ විඥානේද? මනෝ විඥාන ධාතු. මන ධම්ම. හැම මොහොතෙම මේ ඇස කියන තැන ඇත්තටම රූප හෝ රූප දකින්න මමෙක් නැහැ. ඇස් චක්කු කියන තැන ඒ චක්කු මනෝ ධාතුවත් එකතු වුණාම තමයි චක්කායතන නිර්මාණය වෙලා එතන පේන දේවල් සහ පේන මම නිර්මාණය වෙන්නේ. චක්කු පිරිසුදුයි. සෝත පිරිසුදුයි. ඒ පිරිසුදුණු චක්කු සෝත ගාන ඒ ඉන්ද්‍රියම් පහේ එකතුව තමයි මේ ප්‍රඥාව වෙන්නේ අවසානයේ. ඒ දැනීම් ස්වභාවය චක්කු කියන තැන තියෙන දැනීම් ස්වභාවයක් විතරයි. පැහැදිලිද? මම මේ චක්කු කොහොමද හැදෙන්නේ, මේ රූප නිර්මාණය වෙන්නේ කොහොමද කියලා මේ විශ්ව ඥානයත් එක්ක මේ විශ්ව දහමත් මම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රූපය නිර්මාණය වෙන්නේ කොහොමද කියන තැනත්. එතකොට මේ සතර මහා ධාතුව නිර්මාණය වෙන්නේ කොහොමද කියන තැනත් මම කතා කරලා තියෙනවා දේශනාවල. එතකොට ඔබ ඒවා ඇහුවනම් ඔබට එතන දැන් මොකද මට තේරෙන විදිහට ඔබ මේ මගේ දේශනා වුණත් ගොඩක් අහලා තින්නේ ඔබ තුල තියෙන දැනුම හරහා ඒකට සංසන්දනය කරමි. එහෙම ගියොත් ඔබට මං කියන දේවත් අහුවෙන්නේ නැහැ. එතනින්වත් ඔබට නිවන අහුවෙන්නේ නැහැ. පැහැදිලිද? මම මේ චක්කු මේ එහෙම චක්කුම් පටිච්ච එහෙම කියලා මම පෙන්වන්නේ නැහැ. එහෙම පෙන්වන්න ගියොත් මේක අහන මිනිස්සයාට මේක තේරෙන්නේ නැහැ. මම පෙන්වන්නේ මේ වෙලාවේ මම පොතේ තියෙන එකක් නෙමෙයිනේ. ඔබ දරුවන් දකින්න ඕන දරුවෝ මේ වෙලාවේ ඔබ දකින්න ඕන ඔබ තුල ඔබ හට ගන්න විදිය නේද? ඔබ තුල ලෝකය හට ගන්න විදිය මේ වෙලාවේ දකින්න ඕනනේ. ඉතින් ඒකට පොතක තියෙන එකක් අරගෙන බෑනේ. පැහැදිලිද? පොතක තියෙන මේ බුද්ධ වචනේ අපි යම් බුද්ධ වචනයක් අපි මෙතෙන්ට ගන්නවා අරගෙන ඒ තුල එක තැනකින් ලියා ගත්තම අපිට ඉතුරු ටික ලියාගෙන යන්න පුළුවන්. මේ බුද්ධ වචනයට එහා අපි දෙයක් කතා කරනවා නෙමෙයි. මේ කතා මෙතන මේ මම මගේ ස්වභාවය මෙතන දකින්නවා කියන්නේ මේ බුද්ධ වචනය තමයි මේ ලිහින්නේ මෙතන. එහෙම වෙන දෙයක් මේ සත්‍ය කියලා වෙන දෙයක් නැහැ. බුදුවරු දේශනා කරපු එකම සත්‍ය තමයි කොතනත් කොයි වෙලාවත් අපි සත්‍ය කියලා දකින්න තියෙන එකම තමයි. එකම සත්‍යයක්. එතකොට දැන් ඒක ඒ කාලේ තිබිච්ච භාෂාවකින් ඒ පාලි භාෂාව වලින් එහෙම ලියවුණා. නමුත් දැන් මෙතන මේ මොහොතේ මෙතන වෙන්න සංසිද්ධිය හරියටම තමාතුලින් දැක්කනම්
ඒක තමාට දැනුනොත් ඒකම ඇත්ත මේක වෙන කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ මෙතන මෙහෙම එකක් වෙන්නේ නෑ කියලා අන්න ඒක තමයි ඔබේ ප්‍රත්‍යක්ෂය වෙන්නේ ඒක තමයි ඔබේ ප්‍රඥාවේ පහළවීම වෙන්නේ එතකොට එහෙමනම් ඔබ සූදානම් නම් ඒ මේතාක් ඇසුණු ධර්මය පැත්තකට කරලා ඒ මම මෙතනින් පිටවන කිසිම දේ වචනයකට ඒ ධර්මයෙන් ඔබ හදාගත්තු ඒ සකස් කරගත්තු ධර්මයෙන් මේක ගලපන්නේ නැහැ කියලා. ඔබේ සිත විශ්වාස නම් ඔබට මේක අහන්න පුළුවන්. මම කියන්න බලන්න මටත් අමාරුයි හැබැයි මේ පොඩ්ඩ එක පාටක් මම අතාරින්න අමාරුනේ. අත්හරිනවා කියන්නේ ඔබට සදාකාලික අත්හරිනවා නෙමෙයි. මං කියන්නේ මේ වෙලාවේ මේ මොහොතේ මේ දැන් මෙතන පැයක් හරි කොයිලාක් හරි මෙතන දැන් දහමක් දේශනා වෙනවා නම් අන්න ඒ මොහොතේ ඔබ මේ කිසිවත් දන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. ඒකම කරන්නම් හරි. හරි. ඊට පස්සේ ඔබ එතනින් තියෙන දේවල් ඔස්සේ ඒ දැනුණ දේ ඔස්සේ ඔබ ඔබේ ධර්මීය ගවේෂණය කරන්න. අර ටික අරගෙන. ඔව්. හරි. එහෙනම් ඒ සියලු ධර්මය පැත්තකින් තියලා මේ වෙලාවේ කිසිවක්ම දන්නේ නැති හිස්සූ සිතක් බවට පත් වෙන්න. දැන් ඒ සිත තුල මම කියලා අනන්‍යතාවයත් එතන තියෙන්න බෑ. එහෙම ගන්නකෝ. ඒ කියන්නේ මම දැන් මම කියලා හිතන වචනයක් තියෙනවනේ. මගේ ලෝකේ මම කියලා ඒ විදිය ඒ වචන ගොන්නත් පැත්තකින් තියලා හිස්ම ස්වභාවයකින් මෙතන අහගෙන ඉන්නකෝ. හරි. දැන් මේ වෙලාවේ ඔබට පෙන්වන්නේ ඔබවමයි. මට දැනෙන මගම මාව පෙන්නව නෙමෙයි ඔබට ඔබව පෙන්වනවා. දැන් ඔබට ඔබව දැනෙන්නේ ඔබ කියලා කෙනෙක් ගොඩ නැගෙන්නේ සහ ඔබේ ලෝකයේ ගොඩ නැගෙන්නේ ඔය ආයතන ටිකෙන්නේ. ඇස කන නාසය දිව කය මන කියන ඔය ස්වභාවයන් ටිකෙන්නේ. නේද? එතනින් එහාට ඔබ දැනගත්ත දෙයක් තියෙනවද? එතනින් එහාට ඔබයි කියලා දැනුණ මොහොතක් තියෙනවද? දෙයක් තියෙනවද? හේතුවක් තියෙනවද? නැහැනේ. හරි. එහෙනම් ඔබයි ඔබේ ලෝකයයි ඔබ සහ ඔබේ ලෝකයේ ගොඩනැගීමයි නම් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මෙතන මිදීම කියන්නේ මේ මම සහ මගේ ලෝකය කියලා පනවාගත්ත ඒ සබේ චිත්තෙන් මිදීම නා. එතකොට අපි ඒකනේ ගවේෂණය කරන්න ඕන. දෙයකින් මිදෙන්න නම් අපි ඒක මොකද්ද කියලා ඒකේ ඇත්ත දැනගන්න ඕනනේ. නේද? එහෙනම් දැන් මම සහ මගේ ලෝකය නිර්මාණය වෙන්නේ කොතනින්ද? මේ ආයතන ටිකෙන්නේ. හරි. එහෙනම් මේ පෙනෙන බව තුලනේ ඔබව මම කියලා දකින්නේ. මගේ දේවල් කියලා දකින්නේ. එතකොට මේ ඇසෙන බව තුලනේ ඔබ මම කියලා මේ හදාගන්නේ මට ඇසෙනවා කියලා හදාගන්නේ. මගේ දේවල් කියලා මට ඇහෙන දේවල් කියලා ඒ ඇහෙන දේවල් මෙන්න මේ තමයි දේවල් තමයි තියෙන්නේ කියලා හදාගන්නේ. ඔය ආකාරයට නෙමේ මේ ඉන්ද්‍රියන් ටික මේ පහ තුල ගමන් කරන්නේ නේ මේ මේ මොතේ සැකසෙන්නේ. හරි. එතකොට දැන් මේ වෙලාවේ මේ කියන එක විතරක් ගන්න වෙන දේවල් වලට හිත යවන්න එපා. මේ අවස්ථාවේ ඔබට ඔබවනි ගවේෂණය කරන්න ඕනේ. මේ ඔබව ගවේෂණය කරන්න නම් ඔබව නිර්මාණය වෙන්නේ මේ මොහොතේනේ. නේ මේ මොහොතේ ඔබ නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔබ නිර්මාණය වන මොහොතේනේ උත්තරනේ දකින්න ඕනේ. නේ බුදුන් වහන්සේ කියන්නේ පච්චුප්පන්න යෝ ධම්මා තත්තත්ත විපස්සති. නේ ප්‍රත්‍ය උපාදිනේ වෙන ශ්‍රණියනේ අපි දකින්න ඕනේ. ඔව් හරි. එතකොට එනම් ඔබ හටගන්නේ මේ මොහොතේ ඔබ ආයතන හටගන්නේ මේ මොහොතේ. ඊයේ හටගත් එකක්වත් අනාගතේ හටගත් එකක්වත් අපිට වැඩක් නැහැ නේ. දැන් මේ මොහොතේ හටගත් තැන මේ මොහොතේ ඔබ ගවේෂණය කරන්න ඕන. එතකොට මෙන්න මේ මොහොතේ මෙතන දැන් තියෙනවනේ පෙනෙන බවක්. සමස්ත පෙනෙන බවක්. පෙනෙන පරාසයක්. පෙනෙන බවක් ගැන විතරයි මම කතා කරේ. පෙනෙන දේවල් නෙමෙයි. එතකොට මේ පෙනෙන බව තුල මේ මොහොතේ පෙනෙන දෙයක් පෙනෙන කෙනෙක් කතා කරන්න බෑනේ. පෙනීම තුල
සමස්ත පෙනීමක් තියෙනවා. සමස්ත පෙනෙන බවක්. ඒ කියන්නේ මේ වෙලාවේ හටගත්ත චක්කු විඤ්ඤාණ ස්වභාවය. එතකොට ඒ තුල තියෙන්නේ පෙනෙන බවක්, පෙනීමක්. එතකොට ඔය බලන්න, ඔය පෙනෙන බවින්, ඔය පෙනීමෙන් ඒ පෙනෙන වර්ණ රූප සෙවණැලි සංඥා වෙන් කරන්න පුළුවන්ද කියලා? වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. එහෙනම් ඒ පෙනීමම නේද ඒ වර්ණ සෙවණැලි වෙන්නේ? ඔව්. අපි ඒකට රූප කිව්වොත් ඒ පෙනීමම නේද ඒ රූප වෙන්නේ? හරි. එතකොට පෙනීම කියන්නේ මොකද්ද මේ වෙලාවේ? මේ වෙලාවේ හටගත්ත චිත්තය නේද? චක්කුඥාන. ඔව්. සිත. එතකොට මේ පිරිසුදු මේ සිත මේ වෙලාවේ චක්කු ස්වභාවයෙන් හටගන්නකොට එතන තව සිතක් හටගන්නවද? මොකද්ද තව සිත? දැන් චක්කු ස්වභාවද? චක්කු ස්වභාවය එතන සිත තියනවා නෙමේ, ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් චක්කු ස්වභාවයනේ දැන් පවතින්නේ. හරි. එතකොට මේ චක්කු ස්වභාවය, ඒ කියන්නේ ඒ චක්කු ස්වභාවය කියන්නේ මේ පෙනීමට. මේ පෙනීමම තමයි එහෙනම් පෙනෙන දේ වෙන්නේ කියන එක දැන් ඔබට මෙතන දැනෙනවද? පෙනීමෙන් තොර පෙනෙන දෙයක් ඔබට ගන්න බෑනේ වෙන් කරලා. ඒක හරියට මං උපමාවක් ගෙනාවොත්, ජලයට වැටිච්ච හඳ එළිය, හඳ ජලයෙන් වෙන් කරන්න පුළුවන්ද? ජලයේ තියෙන හඳේ ප්‍රතිබිම්බය වෙන් කරලා ගන්න පුළුවන්ද ඔබට ජලයෙන්? ඒක එතන හේතු මතනේ හැදිලා තියෙන්නේ, ඒක ඡායාව නේද? හරි. එතකොට අන්න ඒ වගේ නේද දැන් මේ පෙනෙන ස්වභාවය ජලය කියලා ගත්තොත්, ඒ තුල වැටිච්ච සඳේලිය සඳේ ඡායාව මේ රූප කියලා ගත්තොත්, එතකොට මේ පෙනීමේ ඒ ජලයෙන් ඒ සඳ ඡායාව වෙන් කරන්න බෑ වගේ, මේ පෙනීමෙන් මේ රූප වෙන් කරන්න බෑ නේද? හොඳට දකින්න මේ වෙලාවේ මෙතන දෙයක් ඔබ වෙන, කියන්නේ දැනුමකින් මෙතෙන්ට ගෙනල්ලා හොයන්න එපා. මේ වෙලාවේ වෙන දේ විතරයි දකින්න ඕනේ. මේ වෙලාවේ වෙන දේ ඇත්තද නැත්තද කියලා දකින්න එච්චරයි. මං කියන එක ඇත්තද නැත්තද කියලා මේ වෙලාවේ වෙන දේ දකින්න. එතකොට දැන් පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඒ පෙනෙන ස්වභාවය කියන්නේ මේ වෙලාවේ හටගත්ත චක්කු විඤ්ඤාණ ස්වභාවය. නේද? චිත්තය කියලා ඒක විපාක සිත. විපාකයට හටගත්තා. ඒක නවත්තන්න බෑනේ. නේද? පෙනෙන බව නවත්තන්න බෑ. දැන් මේ පෙනෙන බව තුල ඒ පෙනෙන යම් සෙවණලි තියෙනවා නම් ඒ පෙනෙන භවයේම ස්වභාවයක් නේ ඒක. වෙන් කරන්න බෑනේ. එතකොට එහෙනම් මේ සමස්ත පෙනෙන බවම කියන්නේ අර එකම චිත්‍රයක් වගේ නේද? වෙන් කිරීමක් නෑ නේද එතන? වෙන් කරන්න බෑ නේද? දැන් එතන මේ දැන් මේ සමස්ත පෙනෙන බව ඔබ මේ ફોકસ කරනකොට මේ රූපය, කය කියලා ඔබට දැනෙන, ඔබ ගත්ත කය කියලා එකත් රූපයත් එක්කම තමයි අල්ලන්න ඕනේ. එතකොට දැන් මේක මේ ඒ පෙනෙන බව තුල මේ කය වෙන් කරන්න බෑනේ. එහෙනම් ඒ පෙනීමට මේ මොහොතේ ඒ පෙනීම තුලම උපාදිනේ වුණු අර වතුරේ තියෙන සඳ ඡායාව වගේ. එහෙම නැත්නම් කණ්ණාඩිය තුල තියෙන ප්‍රතිබිම්බ වගේ නේ. කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බ වෙන් කරන්න බෑනේ, රූප වෙන් කරන්න බෑනේ. ඒතර කණ්ණාඩියම කියන්නේ මේ පෙනෙන බව කියලා ගත්තොත්, චක්කු විඥානය කියලා ගත්තොත්. එතකොට ඒ කණ්ණාඩියට වැටිච්ච රූප ගැන වෙන් කරන්න බෑනේ. එහෙනම් මේ වෙලාවේ මේ චක්කු විඤ්ඤාණය තුල මේ තියෙන මේ රූප සෙවණැලි වෙන් කරන්න බෑ. එතකොට ඒ වගේම කණ්ණාඩිය දන්නවද මේ වැටිලා තියෙන්නේ මේ රූපය කියලා? දැන් චක්කු විඤ්ඤාණයට සමාන කරේ කණ්ණාඩිය. එතකොට එහෙනම් ඒ වගේම නේද මේ වෙලාවෙත් මේ චක්කු විඤ්ඤාණය, මේ චක්කු ස්වභාවය දන්නවද මේ තියෙන්නේ මේ වාරෝ මේවා කියලා? මේ තියෙන්නේ මගේ කය, මේ තියෙන්නේ අරයගේ කය, මේ අහස, මේ පොළව. එහෙම එකක් තියෙනවද එතන? නැහැ. එහෙම එකක් පැනවෙන්නේ නැහැ. ඒතර කණ්ණාඩියේ වැටිච්ච රූප හා සමානව දැන් මෙතනත් මේ චක්කු විඤ්ඤාණ ස්වභාවය කියන්නේ
ඒ කණ්ණාඩියක ස්වභාවයම නේද? හරි. එතකොට එහෙමනම් ඒ පෙනීම තුල මෙන්න මේ පෙනීම තමයි චක්කු වෙන්නේ. එතකොට දැන් මේ චක්කු තුල දැන් රූප නැහැනේ. තාම රූපයක් පෙනුනේ නැහැ. දැන් මේ මගේ රූපය, මේ අහස, මේ පොළව, මේ පුටුව, මේසේ කියලා ආවේ නැහැනේ. පෙනීම තුල තියෙන්නේ පෙනෙන බවක් විතරයිනේ. සමස්ත පෙනීමට යනකොට ඔබට එනවද සිතිවිලි, මනස ගොඩ නැගෙනවද, මානසිකාර වෙනවද? ආරම්භ කරන්නේ නැහැ. ආ හරි. එතකොට එහෙනම් ඒ තමයි චක්කු ස්වභාවය. චක්කු විඥාන ස්වභාවය තමයි ඇස. ඒ තමයි පෙනීම. එතකොට මේ තුල රූප හෝ මම හෝ මම දකින රූප කියලා පැනවීමක් නැති බවම දැන් ඔබට ප්‍රත්‍යක්ෂයිනේ. ඒක දැන් ඔබ නෑ එහෙම නෙමෙයි පෙනීම තුළ රූප තියෙනවා කියලා කිව්වොත්. එතකොට ඔබ ඒක පිළි තව කෙනෙක් කවුරු හරි කියනෝ නෑ පෙනීම තුළ රූප තියෙනවා කියලා. පෙනෙන බව තුළ. එතකොට ඔබ ඒකට විචිකිච්ඡාවෙන් යනවද? එහෙම වෙන්නේ නැති කියලා ඒක හොයන්න යනවද? නැත්නම් මෙතන මේක ඔබට තහවුරුද? පෙනෙන බව තුළ රූප තියෙනවා කියලා ගන්න එක වැරදිනේ. හරි. වැරදි නෙමෙයි ඔබ දැන් මෙතන මේ වෙලාවේ දකින්න ඕනේ. පෙනෙන බව තුළ රූප නැහැ කියන එක ස්ථිරව ඔබට එන්න ඕනේ. ඔව් පෙනෙන බව තුළ රූප නැහැ. හරි. රූප කියන්නේ දැන් මම කියලාවත් කියන්නේ අභ්‍යන්තර බාහිර කියලා බෙදෙන්නේ නැහනේ. අභ්‍යන්තර බාහිර ගන්න බෑ. ගන්න බෑ. ගන්න බෑ. අර පෙනෙන බව තුළ රූප නැහැ. මේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා දැන්. පෙනෙන බව තුළ යම්කිසි දැන් පෙනෙන බව එකේ පෙනීම දැනෙන බවක් තියෙනව නේද? අන්නේ දැනෙන බවති ඒ දැනෙන බව තුල තියෙන හිස් බවක් නේද? ඒක දැනෙන කෙනෙක් දැනෙන කෙනෙක් ඉන්නවද එතන? නිකන් දැනීමක් විතරයි නේද එතන තියෙන්නේ? සමස්ත දැනීමක් විතරයි නේද? හා ඒ සමස්ත දැනීම තුල තියෙන මහා හිස් බවක් නේද? එතකොට අන්නේ හිස් බව තුල මේ සමස්ත දැනීමම තුල පවතින මේ රූප සෙවණැලි සියල්ලම නිකන් දකින වගේ ස්වභාවයක් තියෙනව නේද? හිස් බවක් තුල දකින ස්වභාවයක්. ඔව් ඒ කියන්නේ හරි ඒ දැනීම දකිනවා කියන ස්වභාවයක් තියෙනවා. තියෙනවා. හරි. අන්නේ ස්වභාවය ඔබ හොඳින් ධාරණය කරගන්නකො හොඳින් දැනෙන්න දෙන්නකො. හරි. ඔන්න ඒක තමයි මේ තත්ත්වය මේ මනසින්ම නිර්මාණය කරගන්න දෙයක්. නෑ මානසික නිර්මාණයක් නෙමෙයි. නෑ. එතෙන්ට මනසාවේ නෑ. තාම මනස මෙතෙන්ට ගෑවුනේම නෑ. මෙතන මේ දැනෙන බවක් විතර මම මේක මේ ප්‍රකාශ කරන්න මනසේ වචන දාගන්නවා. ඔබත් ඒක තාවුරු කරන්න ඕවෝ කියන මනසේ වචන. නමුත් මෙතන මේ පෙන්වන්නේ මේ වෙලාවේ දැනෙන බවක් විතරයි. මෙතෙන්ට තාම මනස ගෑවිලාම නැහැ. මේ තියෙන චක්කු ඕ දැනෙන බව විතරයි. එතන ඒ දැනෙන බව තුල තියෙන මහා හිස් බවක්. දැන් මේක මට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වචන මේව කරන්නේ. වචන දාන්නේ. ඒ හිස් බව කියන්නේ මානසින්ගත්තු හිස් බවක් නෙමෙයි. එක දැනෙන බව. අන්නේ දැනෙන බව තුල තියෙනවා නිකන් මේ සමස්තයම දකින බවක්. ඒකත් මානසිකත්ව එකක් නෙමෙයි. එක දැනෙන එකක්. අන්නේ එක දැනුනොත් තමයි ඔබ මේ සමස්තයට මේ මොහොතේ අවදි වුණා කියන ස්වභාවයට පත් වෙන්නේ. සිහිය කියන ස්වභාවයන් ඒකයි. ඒ හිස් බව තුල ඒ සමස්ත
ඇත්තෙම දකින ස්වභාවය දැනෙන ස්වභාවය ඒක තමයි පූර්ණ සිහිය වෙන්නේ එතකොට ඒ සමස්ත පෙනීම තුල දැන් ඒ ඒ ඒ හිස් බව ඒ සිහිය ඒ අවදිය කියන ස්වභාවයක් දැන් දැනුණානේ අන්නේ අවදිය ඒ සිහිය කියන ස්වභාවය තුල පිහිටලා දැන් මේ මං කියන දේ ටික දකින්න එතෙන් සිට මං පෙන්නන දේ ටික දකින්න දැන් මේ සමස්ත පෙනීම තුල පෙනෙන බව අර සිහියට හසු වෙනවා ඊට පස්සේ මම කියනවා මේ සමස්ත පෙනෙන බව තුල යම් අරමුණක් උපාදනය කරන්න යම් ස්පර්ශයක් ක්‍රියාත්මක කරන්න ස්පර්ශයක් ගොඩනගන්න එතකොට යම් දෙයක් පෙනෙන්න ගා කියන්නේ යම් දෙයක් තියෙන බවට ආව නේද එතන සංඥාව යම් දෙයක් එතන යම් රූපයක් මැවුණා නේද එතන හරි ඒ රූපය මැවෙනකොටම ඒ රූපය දකින ස්වභාවයක් ආව නේද ඒ රූපය දකින කෙනෙක් ඒ කියන්නේ මේ මේ ඇහැටයි පේන්නේ කියලා දකින ස්වභාවයක් එතන හටගත්ත නේද ඒ කියන්නේ රූපය එතන දකින කෙනා මෙතන කියන ස්වභාවය ආව නේද එතන දෙපත්තක් නිර්මාණය වුණා නේද එතකොට දෙපැත්ත නිර්මාණය කියන්නේ මෙතන ද්වි ස්වභාවයනේ. එතකොට ඒක දකින මම දැන් මේ සියල්ලම දකින්න ඕනේ අර සිහිය තුල. දැන් සමස්ත පරාසය තුල ස්පර්ශය නිසා දැන් රූපයක් හටගත්තා. එතකොට ඒ රූපය එතන තියෙනවා ඒ රූපය දකින මම මෙතන. දැන් රූපය සහ මම අතර දැන් අවකාශයකුත් දුරකුත් හැදිලා. ඒ තාක් අර සමස්ත පෙනීම තුල එහෙම දෙයක් තිබුණද නෑ නෑ එතකොට දැන් මේ මොහොතේ ස්පර්ශය තුල ඒ චක්කු විඥාණයම නේද දැන් මේ ස්පර්ශ කරන්නේ චක්කු විඥාණය මනෝ ධාතුව තුලින් ස්පර්ශ වෙනවා එතකොට ස්පර්ශය කියන්නේ මේ මනසනේ මනසේ හට ගැනීම එතකොට මනස හට ගන්නකොටම දැන් අර පෙනෙන බව එතන නෑ නේද? චක්කු විඤ්ඤාණය ගිලිහුණා නේද? පෙනෙන සමස්තය නැති වෙලා නේද ඒ රූපය පහළ වුණේ එතන? රූපය සහ රූපය දකින මම දැන් එතන මනස නේද හටගත්තේ මේ? දැන් මන ධම්ම දැන් රූපයක් පවතිනවා ඒ දකින මම. එතකන් රූපයක් තිබුණෙත් නෑ ඒ දකින මමක් පැවතුනෙත් නෑ. ඒ කියන්නේ එතන මනස හටගෙන නෑ. දැන් එහෙනම් මෙතන ඒ හටගෙන නැති තැනක ඒ පාරිශුද්ධ ස්වභාවයක මේ රූපයක් පැනවෙන්නේම මනසින් නේද ස්පර්ශය තුල ඒ ස්පර්ශය කියන්නේ මනසනේ මනසේ හටගැන්මම ස්පර්ශය තියෙන්නේ එතකොට ඒ ස්පර්ශය තුල නේද මේ සියල්ලම දැන් හටගත්තේ මේ සියලු ලෝකෙම සමුදේ වුණේ එතනින් නේද ලෝක සමුදේ ඒ කියන්නේ ස්පර්ශය සමගම රූපය රූපය දකින මම ඊට පස්සේ ඒ රූපයට එන වේදනාව ඒ රූපය ආරම්භය එන කතන්දරය ඊට පස්සේ එතනින් එහාට ඒ රූපය තුල ඇතිවන බැඳීම රාග බැඳීම දේශ බැඳීම ඔය සියල්ලම ආවේ අර ස්පර්ශය තුලින් නේද ස්පර්ශ සමුදය තුලින් නේද එතකොට මේ ස්පර්ශ සමුදය කියන්නේම මනසේ සමුදය නේද මනසේ හට ගැනීම නේද එතකන් එතකන් විපාකයේ මේ පෙනීම තුල එහෙම දෙයක් තිබුණද? ද්වි ස්වභාවයක් තිබුණද? පෙනෙන දෙයක් පෙනෙන කෙනෙක් තිබුණද? ලෝකයක් ගොඩ නැගුණද? නෑ. එහෙනම් ඒ විපාක ස්වභාවය තුල ස්පර්ශය කියන්නේම මනසමයි. එහෙනම් ඒ විපාක චක්කු ධාතුව තුල චක්කු විඥාන ස්වභාවය තුල නොපැතුණු ලෝකය දැන් මේ මන ධාතුව ස්පර්ශය හට ගැනීම තුලම නේද? මම සහ මම දකින දේ නිර්මාණය වුණේ. දැන් ඔන්න ඕකට තමයි කියන්නේ චක්කායතනය කියලා. මනස හටගෙන මනස තුලින් අර ඒ චක්කු විඥාණය තුලින් පැද්දුණු විපාක පෙනීම නැති එතනම
අවසන් වෙනවා අර මනෝ ධාතු හට ගන්න මනෝ ධාතුව තුලින් අර චක්කු විඤ්ඤාණ ධාතුව තුල නොතිබුණු දෙයක් තියෙන බවට ස්පර්ශයක් ගන්නවා තියෙන බවට හට ගැනීමක් කරනවා ඒ හට ගැනීම එන්නේ මනෝ ධාතුවෙන් මනෝ ධාතුව කියන්නේ මොකද්ද ඒ මනසේන ශබ්දයෙන් මනසේන හඬෙන් නාම ස්වභාවයෙන් ඒ හඬට අපි කියනා නාමය කියලා දැන් මේ මොකද්ද ඔබ ස්පර්ශ කරේ කියලා කියනකොට මට ඉදිරියෙන් තියෙන කණ්ණාඩි කණ්ණාඩි එතකොට ඒ ස්පර්ශය සමගම තියෙන බවක් විතරක් සංඥා ලැබිලා ඊට පස්සේ ඒක හඳුනාගත්තේ කණ්ණ ඒ කියන්නේ කණ්ණාඩිය කියලා ඒ කියන්නේ තියෙන බව කියන එකත් මනසින් ඇතුලෙන් ආවේ શબ્දය ඊට පස්සේ ඒක කණ්ණාඩිය කියලා શબ્දකින් නේද ඒක තහවුරු කරේ එතකොට එනම් මේ શબ્දය තුලම නාමය තුලම නේද රූපය කොට නැගුණේ එතකන් රූපයක් තිබුණේ නෑ නේද නාමය තුලින් රූපයක් රූපණය කරා නේද ඒකයි නේද මේ නාම රූපං කියන්නේ නේද රූප නාමං කියන්නේ නෑනේ රූපයක් තිබිලා ඒකට නාමයක් දැම්ම නෙමෙයිනේ නාම රූපං තිබුණා දැන් පෙනීම තුල රූපයක් තිබුණේ නෑනේ මනසේ උත්පාදනය තුලින් මනසේන හඬ තුලින් ඒ කියන්නේ මනෝ ධාතුවේ එතන තියෙන කම්පනය දෝංකාරය තුලින් ඒක තමයි ඒ ඒ නාම රූපය මේ නාම ස්වභාවය නාම ගොත්තේ ඒ තුලින් නේද මේ රූපය කම්පනය කියලා කියවෙන්නේ මොකද්ද කම්පනය කියන්නේ දැන් දැන් මේ සමස්ත පෙනීම තුල අභ්‍යන්තර කම්පනයක් තිබෙන්නේ නැහනේ ඊට පස්සේ කණ්ණාඩිය ස්පර්ශ වෙනකොටම නේද ඇතුල කම්පනය වුණේ කණ්ණාඩිය කියලා තොන් කාර්ය ආවේ කම්පනය කියන්නේ එතන මේ හට ගැනීම නේද හට ගැනීම ඔව් ඒ ඒ කියන්නේ චිත්තයක් නෙමෙයි හටගන්නේ ඒ චිත්තය කියන්නේ නියම් ශක්ති තරංගයක් නේ ඒ ශක්ති තරංගයේ කම්පනය නිසා තමයි එතන ඒ කම්පනය තමයි හඬ කියන්නේ රූපය කියන්නේ කම්පනය මේ 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 රූප මැවෙන ස්වභාවයක් තියෙනවා මේ ඒක මේ විෂ ඥානයක් මම ඒව විස්තර කරලා ඇති කලින් දේශනාවල ඒව යහලා දැනගන්න. ඒතර මේ වෙලාවේ මම මෙතන ඔබේ තියෙන මේ මොහෙනි නැති කරන්නේ. දැන් ඔන්න මෙතන ඒ නැති තැන ඔබට ස්පර්ශය තුලින් මනෝ ධාතුව හටගෙන නාම රූප ස්වභාවය හටගෙන ඒ තුලින් දැන් චක් විපාක චක්කු කියන ස්වභාවය පෙනීම කියන ස්වභාවය චක්කායතනයක් කරා චක්කායතනයක් උනේ කොහොමද මනස ඉපැද්දවීම තුලින් මනසේ ස්පර්ශය තුලින් ඉස් දැන් බුද්ධ වචනේ දින කියන ස්පර්ශය එකාන්තයක් ස්පර්ශ සමුදය එකාන්තයක් ස්පර්ශ නිරෝධය මැද ඕකනි බුදුන් වහන්සේ පැනෙව්වේ ප්‍රබලම ස්වභාවය කියලා. සත්වයා හසු වෙන ප්‍රබලම තැන ඔතනයි කියලා. නාමය එක්කන්තය, රූපය එක්කන්තය, විඥානය මැද තියෙනවා, අතීත එක්කන්තය, අනාගත එක්කන්තය, වර්තමාන මැද. ඔයාකින් එක එක විදිහට හය ආකාරයෙන් පෙන්නුවට බුදුන් වහන්සේ එතනදි තහවුරු කරේ මෙන්න මේ ස්පර්ශ එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැදයි කියන ස්වභාවය තමයි ප්‍රබලම. එතනින් තමයි සියලු ලෝක සත්වයා මේ දුකට වැටෙන්නේ කියන තැන. එතකොට දැන් ඒක තමයි මෙතන දැන් මේ ඔබ දැක්කේ. දැන් ඒ කිසිවක් නොපවතින චක්කු විඤ්ඤාණ ස්වභාවය තුල ස්පර්ශ සමුදය වුණා. ස්පර්ශය සහ ස්පර්ශයෙන් උනේ ඉස්සෙල්ලම ස්පර්ශය හටගත්තා. ඊට පස්සේ ස්පර්ශය තුලින් මොකද වෙන්නේ ස්පර්ශ සමුදය වීමක් වුණා. දැන් කණ්ණාඩිය මම දකින කණ්ණාඩිය පැහැදිලිද? සමුදය වුණානේ. දැන් එතන තමයි සමුදය කියන්නේ. ඒ කියන්නේ පෙනීම තුල සමුදය. වෙනස් මේ ස්පර්ශය නාට ඇසේ ස්පර්ශය වෙනකොට මනසට පණිවිඩ කියලා නෑ කියලා නේ කියන්නේ. ඒ චක්කු විඤ්ඤාණ ස්වභාවය තුල පණිවිඩයක් නෑ. මනසේ ඉපැද්දවීමක් නෑ එතන. සමස්ත පෙනීම තුල මානසික ඉපැද්දවීමක් නෑ එතන.
එතකොට මේ මේ සමාජ මැදියම් කියනකොට මේ අර දිසාවන මම ආයි කිව්වට කමන්නේ නැද්ද දැන් දැන් චක්කු සම්පස් නිසා වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ ඉතින් ඒක මේ ඔව් ඒක දැන් ඒ ඔය කතා කරන්නේ දරුවෝ මේ වෙලාවේ මේ මනෝ ධාතුව තුල වෙන්න සිද්ධ වෙන ක්‍රියාවලිය නේද ඔබ මේ කියන්නේ මේ සත්‍යය ඉන්නේ මනසෙමයි මනසෙම ඉඳගෙන මනසෙම දකිනවා මනසෙන් එහාට තියෙන දේක් දැක්කේ නැති නිසා ඒක පෙන්නකොට ඒක තේරුම් ගන්න අපහසුයි ඒ මනසින් එහාට තියෙන තැන ප්‍රඥාවෙන් දැක්කොත් විතරයි මෙතන අවිද්‍යාව දුරු වෙන්නේ දැන් ඔබ ඔය විස්තර කරන්නේ මේ මානසික ක්‍රියාවලිය මේ ස්පර්ශය හටගත්ත තැන ඉඳලා මනෝ සම්පස්සිත වෙනම කීතොක්ෂිම බුදුහාඳුරු ඒ එන්නේ අපි හිතන කොටනේ ඒ එන්නේ මන ධම්ම ඒ කියන්නේ ඒ කියන්නේ දැන් චක්කුත් නැහැ සෝතත් නැහැ ඇස් දෙක පියන් ඉන්න කොට හරි මේ පෙන්නේ නැසෙන බව නැති වෙනකොට අපි මනෝ ගහනවා කියනවනේ ඒක ගැන ඔව් ඒ වෙන එකක් ආයතන හයක් මේ මන ආයතන ඔව් මන ආයතන ඒක වෙන එකක් ඒතර මේ චක්කුත් එක්ක මනස සම්බන්ධ වෙනවා කියලා කියන්නේ නේද ඔව් එහෙම නැතුව චක් ආයතනයක් හැදින්න විය හේතු නැහැ චක් ආයතනෙම කියන්නේ මනස ඇත්තටම මේ ආයතන හයම කියන්නේ මනසම තමයි ආයතනයක් කියන්නේ මනසක් ආයතනයට මනසත් සම්බන්ධයි ආයතනයට මනසක් සම්බන්ධ නැහැ ආයතනෙම කියන්නේම මනස නැත්තම් ඔබට කොහොමද මෙතනින් මේ මේ ආයතන නිරුද්ධ කරන්නේ ආයතන නිරෝධය කරන්නේ කොහොමද තියෙන දේන් නිරෝධ කරන්න බෑනේ දැන් රහතන් වහන්සේ කියන්නේ ආයතන නිරෝධයේ ස්වභාවයනේ එතකොට ඒක මනස වෙච්ච නිසා නේද නිරෝධ කරන්නේ නිරෝධය අදකින්නේ මනස කියන්නේ දැන් එතන මනස කියන්නේ මේ විඥානය සහ විඥානයට අයිති ධර්ම රූප නැතුව ඒකට තමයි ඔය මේ මනස කියන්නේ මේ මන්නේ කියන්නේ නේද මනෝ ධාතුව දැන් මේ නෑ මනස කියන්නේ මෙහෙමයි දරුවෝ දැන් මේ චිත්තය කියන එක දන්නවනේ මේ සිත චිත්තය කියන්නේ මොකද්ද මේ වෙලාවේ මේ අවකාශ ධාතු තුල මේ විශ්ව ධාතු තුල හටගන්න යම් ශක්ති පින්ඩයක්නේ යම් ශක්තියක් මේ ශක්තිය ඒ ආකාරයටම තියෙන්නේ නැනේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එතකොට මෙන්න මේ ශක්තියට ඒ තලයට අදාළව ඒ ශක්තිය හටගන්නකොට ඒක මේක මේ විශ්වයේ තියෙන ධර්මතාවයක් මේ මම විපැහැදිලි කරන්නේ. ඔව්. එතකොට මේ ශක් නෑ මේ විශ්වයේම ශක්තිය. සියල්ල ශක්ති. බුදුන් වහන්සේ සබ්බම් ප්‍රකම්පණං කිව්වේ එතනයි. මේ ශක්තිය තියෙන්නේ කම්පන ස්වභාවයේ. ඒ කම්පණය නිෂේධන වෙන තැන, කම්පණය නැති තැන තමයි නිර්වාණ ධාතුව කියලා පැනෙන්නේ. එතකොට මෙන්න මේ ඔව්. මෙලෝ ඔව්. ඔව්. එතකොට මේ වෙලාවේ දැන් මෙහෙම මට ලොකු දේශනාවක් දරුවට කරන්න වෙනවා මෙතෙන්දී මොකද මේ කලින් දේශනා අහලත් නැහැ මට මේ මුළු ධර්මයම එතන කියන්න සිද්ධ වෙනවා. එතකොට ඒක හරි මහන්සි මොකද මම කලින් දේශනාවක් කරලා මේ ඉවර වෙලා මේක පටන් ගත්තේ මේක. ඔව්. ඔව්. ඒක තමයි මම කියන්නේ දැන් චක්කායතනයත් එක්ක මනස සම්බන්ධලා තමයි මේක වැඩ කරන්න කියලා නේද? ඔව්. එතකොට දැන් මේ මන කියන එක මොකද්ද කියලා ඔබ අහපු නිසා මම මේ ආපස්සට මුලට යන්නේ. දැන් මේ චිත්ත ශක්තිය මේක ශක්තියක්නේ. මේ ශක්තිය හටගන්නවා නිරුද්ධ වෙනවා. හට ගැනීම තුලම නැති වෙනවා. හට ගැනීම තුලම නැති වෙනවා. ඒක තමයි ධර්මතාවය. එතකොට මෙන්න මේ චිත්ත ශක්තිය හටගන්නකොට ඒකේ තියෙනවා කම්පන ස්වභාවයක් ඒ තලයට අනුව. දැන් මේ තල කියන්නේ මොනවද? ශක්ති තල මේ විශ්වයේ තියෙන. මේ විශ්වයේ තියෙන ශක්ති කම්පණය වෙනවා එක එක ආකාරයට. ඒ කම්පන අණුව තමයි තල වෙන් වෙලා තියෙන්නේ. එතකොට කම්පණය නැති තැන තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. එතකොට දැන් මේ මනුෂ්‍ය තලය කියන්නේ වෙනම තල ස්වභාවයක්නේ. ඒ මනුෂ්‍ය තල කියන්නේ මේ ශක්තියේ කම්පන ලෙවල් එකක්. කම්පන සංඛ්‍යාතය. එතකොට මේ හිත බවාංග ස්වභාවයට මේ හටගන්නකොටම ඒ කියන්නේ බවාංග කියන්නේ මේ මනුෂ්‍ය තලයේ කම්පන ස්වභාවය. එතකොට අන්නේ ඒ ස්වභාවය තුල මේ ශක්තිය කම්පණය වෙනකොටම ඒ මනුෂ්‍ය තලයේ ඒ කම්පන ස්වභාවය තුල ධර්මතාවය තමයි හැකියාවන් හයක නිර්මාණය.
ඒ කියන්නේ පෙනෙන බවට කම්පණය වෙන්න පුළුවන්. ඇසෙන බවට කම්පණය වෙන්න පුළුවන්. කියන්නේ දැනීම කියන තැනට කියන්නේ එතකොට එතන තුනක් අයිති වෙනවනේ. ඊට පස්සේ දැනගන්නා බවට මනස භාවයට. ඔය වගේ හය ස්වභාවයක කම්පණය හැකියාවක් මේ හටගන්නා චිත්තය තුල පවතිනවා. හැබැයි මේ හය මේක මේ හැකියාවන් හයම එකවර ඉන්නේ නැහනේ. මොකද එක චිත්තයයිනේ. එක චිත්තයයි එක ශක්තියයි හටගන්නේ. ඒ හටගන්නකොට ඒකට ඒකේ එක ස්වභාවයක හැඩයක් ගන්නවා. එතකොට ඒක අපි කියමු චක්කු විඤ්ඤාණ ස්වභාවය කියලා. ඊට පස්සේ ඒ චක්කු විඤ්ඤාණ ස්වභාවය ඉවර වුණාමනේ සෝත විඤ්ඤාණ ස්වභාවය එන්නේ. දෙක එකට හටගන්න බෑනේ. එතකොට චක්කු විඤ්ඤාණ ස්වභාවය කියන්නේ ඒ ශක්තියේ එක් හැකියාවක්, එක් කම්පන හැකියාවක්. සෝත විඤ්ඤාණ කියන්නේ ඊළඟ කම්පන හැකියාව. ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන්නේ වෙනම හැකියාවක්. මන කියන්නේ මනෝ විඤ්ඤාණ කියන්නේ වෙනම හැකියාවක්. එතකොට ඒක හැකියාවන් හයක්. එතකොට එක වෙලාවක චක්කු විඤ්ඤාණේ ස්වභාවයට හටගත්තොත් ඒක නිරුද්ධ වෙලා, ඒ හැකියාව නිරුද්ධ වෙලා තමයි සෝත විඤ්ඤාණ කියන ස්වභාවයේ හැකියාවට හටගන්නේ. එතකොට මන විඤ්ඤාණ කියන්නේ මනෝ විඤ්ඤාණේ මනෝ ධාතුව කියන්නේ මේ ස්වභාවය නිසා තමයි ඒකත් අර වගේම හැකියාවක්. දැන් මේ පහම නැත්තම් මනෝ ධාතුව මොකද කරන්නේ? නිකා මනෝ ගගහ ඉන්නවනේ. නිකා හිතනවා නේ. හැබැයි ඒකේ අනිත් ස්වභාවය මොකද්ද? හැම මොහොතෙම. හැබැයි මනෝ ධාතුවට නිකන් හිතන්න බෑනේ. මනෝ ධාතුව හිතන්නේ මොකක් ආශ්‍රය කරගෙනද? අර පහෙන් ආපු එකක් ආශ්‍රය කරගෙනනේ. අර හැකියාවන් පහෙන් පහ තුලට සම්බන්ධ වෙලා ඒ තුලින් යමක් නිර්මාණය කරගෙන නේද දැන් මේ මනස විඳින්නේ. එතකොට අන්නේ එක් රැස් කරගත්තු දේවල් නේද මේ මනෝ ගහනවා කියලා කියන්නේ. ඔව්. එතකොට දැන් මේ වෙලාවේ මනස මොකද කරන්නේ? මේ වෙලාවේ දැන් මේ පෙනෙන ස්වභාවය තුල එතර මුකුත් නැහනේ. පෙනෙන බව විතරයිනේ. එතකොට ඒක යටපත් වෙලා අර පුරුද්දම තියෙන මනසත් එක්ක ජීවත් වීමනේ සත්වයාගේ මානසික පුරුද්දනේ. මනසට අක්කාලේ පෙනෙන ස්වභාවය ග්‍රහණය කරගෙන ඒ පෙනෙන ස්වභාවය ස්පර්ශ කරලා ඒ ස්පර්ශය තුලින් ඒ හදාගත්ත දෙයක් පෙන්නව නේද? එතන තමයි චක්කායතනය කියන්නේ. එතකොට මනස එතෙන්දි චක්කුවට ආයතනයක් වෙලා ඒ මනසේ තව එක හැඩයක්. සමස්ත ඇසීම තුල ඒ ඇසෙන හඬක් ස්පර්ශ කරලා එතන දෙයක් නිර්මාණය කළා. දැන් මන කියන්නේ සෝතායතනයක් වුණා. ඒ තව හැඩයක් මනසේ. ඔය වගේ ගන්ධ සුවඳ කාය දැනීම රස දැනීම කියන ඔය මුත කියන ස්වභාවය තුලට ස්පර්ශ වෙලා එතන යමක් හදාගෙන එතන වින්දනය කරනවා. ඊට පස්සේ ඔය හයම ඔය පහම නැති වෙලාවට අර හදාගත්තු ටිකෙන් මොකක් හරි අරගෙන ඒක වින්දනය කර කර ඉන්නවා. හරියට අර කාල ඉවර වෙලා අර නිදහසේ ඉන්න ගොනා වගේ. කාපු ටික වමාර වමාර කරනවනේ. අන්න ඒ වගේ තමයි අර මනෝ ගැහිම කියන්නේ. එතකොට මේ හැම තැනම දෙයක් නිර්මාණය වුණේ මනස නිසා නේද? මනසේ හේතු ප්‍රත්‍ය හේතුවක් නැත්තම් මනසේ සම්බන්ධතාවයක් නැත්තම් මනසේ ස්පර්ශයක් නැත්තම් ඔතන කිසිම දෙයක් උපාදිනේ වෙලා තියෙනවද? එහෙනම් මේ සියල්ලටම මේ උපාදිනේට මේ මමසා ලෝක නිර්මාණයට එකම හේතුව මනස නේද? අරව අර විපාක හේතු වුණා. හැබැයි විපාක හේතුණා කියලා විපාකය තුලින් කිව්වේ නෑනේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම කියලා. ඒක විපාකේ විපාකයයි. එතන මොකුත් නෑනේ. හැබැයි විපාකයේ තුල බොරුවක් නිහදාගත්තේ මනස. ඒකටනේ මනෝ විඤ්ඤාණයට මේ බුදුන් වහන්සේ කිව්වේ මායාකාරය කියලා. නැති දෙයක් නිර්මාණය කර ගැනීම. චක්කු තුල පෙනීම තුල රූප තිබුණේ නැහනේ. රූප දකින්න කෙනෙක් හිටියේ නැහැ.
හැබැයි මනසේ ස්පර්ශය තුලින් ඒක නිර්මාණය කරේ හඬ ඔස්සේ. ඒකට මේ හඬත් සෝතයත් ගැට ගහගත්තනේ. පෙනීම සහ ඇසීම ගැට ගහගත්තනේ. ගැට ගහගෙනනේ එතන නාම රූපයක් හැදුවේ. ඊට පස්සේ ඔය ගැටේනේ මේ සුවඳටත් අරන් යන්නේ. රස තියෙන තැනට තරන් යන්නේ ඔය ගැටේනේ. ස්පර්ශය කියන තැනට කායික ස්පර්ශය කියන තැනට තරන් යන්නේ ඔය ගැටේනේ. දැන් කායික ස්පර්ශය තුල තියෙන්නේ ස්පර්ශ පොට්ටප්ප විඥානය කියන්නේ ස්පර්ශයක් විතරයිනේ. සමස්ත ස්පර්ශයක් නේ මේ අවස්ථාවේ තියෙන්නේ. දැන් හොඳට කය ස්පර්ශයට යන්න. කයේ මුළු කයටම ස්පර්ශය දෙන්න. එතකොට එතන මේ ස්පර්ශ වෙන දෙයක් හෝ ස්පර්ශය මගේ කියලා ස්වභාවයක් එතන තියෙනවද? පූර්ණ පොට්ටබ්බ විඥානය තුල සමස්ත ස්පර්ශ දැනීමක් විතරයි නේද තියෙන්නේ? මේ කකුල ස්පර්ශ වෙන්නේ, මේ අත ස්පර්ශ වෙන්නේ කියලා එකක් නැහනේ. ඒ ස්පර්ශය මගේ කියන එකකුත් නැහනේ එතන. එතකොට සමස්ත ස්පර්ශය තුල අර මනස තුලින් ඉසල පෙනීම ඇසීම තුලින් ගැට ගහගත්තු නාම රූපයක් නේද දැන් එතෙන්ට ගෙනාවේ? ආ මගේ කකුල කියලා. දැන් මගේ කකුල කියලා හදාගත්තේ පෙනීම සහ ඇසීම තුලින්නේ. ආ දැන් ඒක නේද මේ ස්පර්ශ සංඥාව එනකොට මෙතෙන්ට අරන් එන්නේ. මගේ කකුල කියලා. එතන එතනක මනෝ සම්පස්සයක් වෙනවා කියන්නේ. එතන මනෝ සම්පස්සයක් වෙනවනේ. මනෝ සම්පස්සයක් වෙන්නේ නැතුව එතන කොහොමද මගේ කකුල කියලා ස්පර්ශයක් ගන්නෙ? පොට්ටබ්බ විඥානය කියන ස්පර්ශය ඒක පිරිසුදුයි. ඒක ගැන නේ මම කතා කරන්නේ. මනෝ ස්පර්ශයෙන් තමයි එතන කකුලේ ස්පර්ශය කියලා එන්නේ. වේදනාව කියලා දැනගන්නෙත් මනෝ ස්පර්ශයෙන්. එතකන් එතන සැප දුක කියලා වේදනාවක් පැනවෙන්න. ඒ කියන්නේ ඒක විපාකයට දැනෙනවා. හැබැයි වෙන් කරන්නේ නැහැ. සැප දුකක් කියලා. වෙන් කරන්නේ මනසින්. ස්පර්ශය තුළ විපාකයට සැප දුක පැනවෙනවා. ඒක කයට විතරයි. පොට්ටබ්බ විඥාණයට විතරයි අයිති. ඒක මේ මනු තලය තුළ තියෙන ධර්මතාවය. ඒක දිව්‍ය ස්වභාව දිව්‍ය තල තුළ නැහැ නේ ඒක. ධර්මතල කියන ස්වභාවය තුළ නැහැ. එතකොට ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ මනෝ ධාතුවේ ස්වභාවයක් නේ ඒක. එතකොට ඒ විපාක විඥානික ස්වභාවය එතන. එතකොට මේ වෙලාවේ සමස්ත පෙනෙන බව තුල රූපයක් හටගත්තෙම මනසේ ස්පර්ශයෙන් කියන එක දැක්කනේ. මනස පෙනීම ගැට ගහලා එතන චක්කායතනයක් නිර්මාණය කරා. චක්කායතනම කියන්නේම මනසමයි. හැබැයි හේතු වුණා අර පෙනෙන බව. ඒකයි චක්කායතනය කියලා කියන්නේ. සමස්ත ඇසීම තුල දැන් සමස්ත ඇසීමට යන්නකෝ. සමස්ත ඇසීම තුල ඇසෙන දෙයක් ඇසෙන කෙනෙක් නැහනේ. දැනෙන බවක් විතරයිනේ තියෙන්නේ. ඒ දැනෙන බව අර සිහියට දැනෙනව නේද? ඒ හිස් බවට දැනෙනව නේද ඒක? ඒ හිස් බවටම නේද ඒ දැනීම කියන්නේ. ඒක තමයි සිහිය. එතකොට ඒ තුල ඇසෙන එක ශබ්දයක් එක එක ඒ ඇසෙන පරාසය එක තැනක් ස්පර්ශ කරන්න. ස්පර්ශ කරනකොටම ඇසෙන දෙයක් ලැබුණා නේද? ඇසෙන දේ දැනගන්න මම නිර්මාණය වුණා නේද? එතකොට ඒ ආරම්භය නැවත තව තව නාම රූප ඇදිමින් ඒක හඳුනාගත්තා. ඒක විශ්ලේෂණය කරා. ඒකේ හොඳ නරක හොයන්න ගියා. එහෙම එකක් නිර්මාණය වුණා නේද? ඒ තාක් කර පෙන්නේ ඇසෙන ස්වභාවය තුල එහෙම දෙයක් පැනුනේ නැහෙනි. එහෙනම් ඇසෙන දේ තුල යමක් යම් දුකයක් හටගන්න නම් මනසේ ස්පර්ශයම නේද එතන හේතුපාදක උනේ. පෙනෙන පරාසය යටපත් ඇසෙන පරාසය එතනම නිරුද්ධ වෙන තැන මනෝ ධාතුව හටගනිමි. මනෝ ධාතුව තුලින් ඒ නාම රූපයක් හරහා මෙතන පෙනෙන කියන්නේ ඇසෙන දෙයක් නිර්මාණය කරා. එතකොට ඇසෙන දේ තුල ඇසෙන දෙයක් සහ ඇසෙන කෙනෙක් නිර්මාණය වුණා.
එතකොට ඒ කෙනා නිර්මාණය වෙන තැනදිම ඒ කෙනාට සාපේක්ෂව එතන ඇහෙන දෙයට කැමැත්ත අකමැත්ත පහළ වෙනව නේද? ඒ ඇහෙන දේ ඇත්ත වෙනවනේ. මනසින් දැන් ඇත්ත කරලා. ඇත්ත වෙච්ච තැන ඒ ඇහෙන දෙයට සාපේක්ෂව ඇහෙන කෙනාට හොඳ නරක පහළ වෙනවනේ. ඒතර ඒ හොඳ නරක තුල හොඳ නම් ඒක බදා ගන්නවා. ඒ කියන්නේ ඒක රාග ස්වභාවයකට ඒක තව තව පවත්ව ගන්න උත්සාහ කරනවා. ඒක නරක නම් ඒක ප්‍රතික්ෂේප පැත්තට හිත යනවනේ. හැබැයි මේ රාගය දේශය දැන් දෙකම හට ගන්න මොකද්ද හේතුව උනේ? රාගය මනසේ ස්පර්ශය නේද? ස්පර්ශය තුල ඇති බවට ගත්තා වූ ස්පර්ශය නේද? මානසික ස්පර්ශය තුල ඇති බවට ආපු සංඥාව නේද? මම ඇත, ශබ්දය ඇත. අන්න ඒ ඇති බවට හැදුනා වූ තැන සිට නේද මේ රාගය දේශයට ගියේ? එහෙනම් ඇති බව කියන්නේම මෝහය නේද? රාගය දේශය හටගන්නේ මෝහය නිසා කියලා නේද බුද්ධ වචනේ? මෝහය තුලින් තමයි රාගය දේශය හටගන්නේ. එහෙනම් රාගයට දේශයට හේතු මෝහය නං. දැන් මෝහය නේද දකින්න ඕන? රාගය දේශය නැති කරන එක නෙවෙයිනේ කරන්න ඕන. ඒකට හේතුවනේ දකින්න ඕන. ඒකට හේතුව මොකද්ද? මෝහය. මෝහය කියන්නේ මොකද්ද? මේ සමස්ත පෙනීම, ඇසීම, දැනීම තුල නැති දෙයක් ඇති බවට ගන්නා සංඥාව නේද? ඒක උත්පාදනය වෙන්නේ මානසික ස්පර්ශය තුල නේද? එතකොට ඒ ඇති බවට ගන්නා සංඥාවම එතන බොරුවක්ම බව මේ මොහොතේනේ දැක්කේ. ඇයි නැති තැනක් තුලින් නේද මේ ඇති දෙයක් හැදුවේ? පෙනෙන බව තුල ඇති දෙයක් තිබුණේ නෑ. චක්කු විඥානයේ විපාකයක්නේ. විපාකයේ තුල ඇති දෙයක් තිබුණේ නෑ. ඒක දැක්කේ මනසින්නේ මේ. දැන් එතන මනසක් තිබ්බේ නෑනේ. එතන මම පෙන්වුවේ සිහිය. ඒ තමයි ප්‍රඥාව. ඔන්නේ සිහිය දැක්කනම් මොහොතක ඕක තමයි ප්‍රඥාව අවදි වුණා කියන්නේ. ඔන්නේ ප්‍රඥාව නැත්තම් එතෙන් සිට දකින්නේ මනස අවදි වුණාට පස්සේනේ. මනසින් මනස දකිනවා. එතකොට කවදාවත් මෝහය අහුවෙනවද? මෝහය අහුවෙන්නේ නැහැ. ආ මෝහය අහුවෙන්නේ නැත්තම් දීගටම රාගය දේශය හටගන්නවාමයි නේද? බල බල ඉන්නකොට එයා යටපත් වෙනවා. හැබැයි මොන හරි ලොකු හේතුවක් හැදි තැනදී ඒක මෝහය තියෙනවාමනේ. මෝහය නිසා අර රාගය දේශය හටගන්නවාම නේද? අලු යට ගිනි පුළුඟු වගේ වැහිලා තියෙයි නේද? එතකොට දැන් මෝහය දැක්කනම් මෝහයනේ හේතු වෙන්නේ ඒ දෙක හටගන්න. එතකොට දැන් මෝහය බින්දනම් මෝහේ කඩතුරාව දැක්කනම් ආයි රාගය ද්වේෂයක් නැති කරන්න බල බල ඉන්න ඕනද? එහෙනම් රාගය ද්වේෂයට නූපදින්නම හේතු වුණානේ එතන. හේතු නැති වුණානේ. ඔව්. නූපදින ස්වභාවය. එතකොට දැන් මෝහය කියන ස්වභාවය දැක්කා. එතන මෝහය කියන්නේ මේති බවට ගන්නා සංඥාව මෙතන. එතකොට ඇති බවට එන්නේ නැති බවක් තුල නේද මේ? නැති බවක් තුල ඇති බවක් හට ගැනීමක් නේද මෙතන වෙන්නේ? නැති බව කියන්නේ එතන පනවන්න බැරි සබඳ. මේ නැති කියන්නේ මේ මනසෙන් නැහැ නෑ කියන එක නෙමෙයි. මනසෙන් මවා ගන්න නැති බව නෙමෙයි. එතන දැනෙන බව තුල දැනුණනේ. දැනීම තුල නූපදින ස්වභාවයක්. පෙනෙන බව තුල තිබුණේම නූපදින ස්වභාවයක්නේ. නූපන් ස්වභාවයක් නේද තිබුණේ? ආ ඇසෙන බව තුල තිබුණේ නූපන් ස්වභාවයක්නේ. ඒක හසුුනේ අර සිහියටනේ. ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය 15 වීම. දැන් අන්න එතන දැන් දැනගත්ත නේද ඇත්ත? ඒක තමයි විද්‍යාව. ඕක නොදන්නා කමර නේද අවිද්‍යාව කිව්වේ? දැන් නේද විද්‍යාව පහළ වුණේ? ඒ විද්‍යාව පහළ වුණා කියන්නේ සම්මා දිට්ඨියට පැමුණුණා. මේ තාත් දැක්කේ වැරදි දෘෂ්ටියකින්නේ. දැන් නිවැරදි දෘෂ්ටියට ආවා. එතකොට ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය තුල ඔබ දැන් නොමග අරන් යනවද? සම්මා දිට්ඨිය තුල මෙතන ලෝකයක් පැනවිලාම නැති බව නේද දැක්කේ? නොපැතුණු උපාදනය නො වූ සකස් නොවුණු ලෝකයක් තුල
මනස් මනස ඒ කියන්නේ මේ ශබ්දය තුලින් නාම දත්තයන් තුලින් නාම ගොත්තයන් තුලින් මේ හදා ගන්න පැනවෙන එතනම මැවෙන ලෝකයක් සංඥාමය ලෝකයක් හැරෙන්න ඇත්තටම පවතින ලෝකයක් ඇත්තටම පවතින මමෙක් සහ ලෝකයක් මෙතන තිබුණද හමු වුණාද ඒ සකස් වීම නේද ලෝකය උනේ එහෙනම් සකස් වීම ලෝකය සකස් නොවීම නිවන සංකත අසංකත දැන් දැක්කද නිවන එහෙනම් මේ හැම තිස්සෙම මේ නිවන තුල ඉඳගෙන නේද මේ සංකතයට ගිහිලා තියෙන්නේ අසංකත ස්වභාවයමයි පැවතිලා තියෙන්නේ අසංකත ස්වභාවය තුලම ඒක නොදැක්ක නිසා ඒක නොදන්නාකම නිසා නොදන්නාකම කියන්නේ අවිද්‍යාව ඒ නිසාම නේද සංකත ස්වභාවයක් පනවගෙන තියෙන්නේ සංකත ස්වභාවයක් පැනවෙනවා හැබැයි පවතින්නෙම අසංකත ස්වභාවයක් ඒක දකින්නේ කවුද මමද දකින්නේ ඒක දකින්නේ ප්‍රඥාව අර සිහිය නේද දැක්කේ පෙනීම තුල ඒ හිස් බවේ කිසිවක් නොපවතින බව නූපදින්න බව හසුනේ ප්‍රඥාවට නේද සිහියට ඒ අවදිමත් භාවයට නේද හරි එතකොට ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ දැන් එතෙන් සිට ඒ අසංකත ස්වභාවය දැක්කා තිබිලම තියෙන අසංකත ස්වභාවයක් නේ දැන් නිවනක් අලුතින් හැදුවද අසංකත ස්වභාවයම පැවතුනේ නේද ඒක නොදැක්ක නිසා හැමතිස්සම මේ මානසි පුරුද්දට මනසම වෙලා මානසින් නේද දැන් නිවනක් හෙව්වේ මානසින් ස්පර්ශ කළා ඒක ස්පර්ශය තුල මේක හැදෙනවා කියලා මනසේ කතන්දරෙම හොය හොයා ගියා නේද එතනින් එහාට දැක්කේ නෑ නේද සංසිද්ධිය එතකොට එක මොහොතක මේ මනස නතර වෙච්ච තැන මේ මනසේ හට නොගන්න තැන නේද අර අර ඉතනින් එහා තියෙන සත්‍ය දැක්කේ ප්‍රඥාව අවදි වුණේ හරි එහෙනම් මේ සත්‍ය කියන්නේ මනසෙන් එහා කතන්දරයක් නේද මනස නැති තැන මනසෙන් එහා ගිය කතන්දරයක් නේද දැන් ඒක නේද මේ වෙලාවේ දැක්කේ දැන් ඒ දැක්ක දේ තුල මොනහරි වැරද්දක් තියෙනවද ඔබට පිළිගන්න බැරි තයක් තියෙනවද දැන් මේ ස්වභාවය මේක ස්වභාවය දැන් බුදු වෙසේ සම්මා සම්බුද්ධ වෙසෙන් හෝ වෙන්න නැත්තම් කවුරුම ඔබ පිළිගන්න ශාස්ත්‍ර කෙනෙක් ඇවිල්ලා කිව්වෝ නෑ මේක මෙහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ කියලා ඔබ ඒ ඔස්සේ යනවද මේක සත්‍ය බවම ඔබට දැනෙනවා නිරෝධය ඒක මෙන්න මේ වගේ එකක් ඒ කියන්නේ සමස්ත පෙනින බව තුලම පෙනීමක් අහුවෙන නැති එක නෙමෙයි මෙන්න මේක හොඳට දැනගන්න දැන් මේ වෙලාවේ මේ සමස්ත පෙනීමට නැවත යන්නකො සමස්ත පෙනින බව තුල දැන් මුකුත් ඔබට දැන් කියන්නේ සමස්ත පෙනින බව තුල පෙනීමක් නැහැ පෙනෙන දෙයක් නැහැ හරි ඊට පස්සේ දැන් ස්පර්ශයට යන්න අර කණ්ණාඩිය කියන එක එතන පෙනින බව ස්පර්ශ කරන්න දැන් කණ්ණාඩිය කියලා නිර්මාණය වුණානේ කණ්ණාඩිය කියලා හඳුනාගත්තනේ දැන් කන් ඊට කලින් එතන කණ්ණාඩියක් තිබුණද දැන් මේ ස්පර්ශය නිසා කණ්ණාඩියක් නිර්මාණය වුණාද ස්පර්ශය නිසා කණ්ණාඩියක් නිර්මාණය හරි දැන් කණ්ණාඩිය කියනකොට ඒ සිත දැන් ඒ කණ්ණාඩිය බවට පත් වෙලා එතනින් එහාට ඔබට යමක් දැනෙනවද ඔබේ ලෝකේ තියෙනවද වෙන යමක් කණ්ණාඩිය කියලා හඳුනා ගන්නකොට ආයි වෙන මොන හරි තියෙනවද එතන ඒ සිත තුල එහෙනම් ස්පර්ශ වෙනකොටම කණ්ණාඩිය කියලා හඳුනා ගන්නකොටම ඒ සිතම නේද කණ්ණාඩිය බවට නිර්මාණය වෙන්නේ
සිතම නේද කණ්ණාඩිය බවට පත් වෙලා තියෙන්නේ. සිතම කණ්ණාඩිය බවට පත් වෙනකොට ඒ කණ්ණාඩිය බව දැනගන්නවත් සිතක් තියෙනවද එතන? කමේ ඒ ඒ සිත දන් සිතම කණ්ණාඩිය වුණා නම් ඒ කණ්ණාඩිය කියනවද මේ මම කණ්ණාඩිය කියලා? මේ කණ්ණාඩිය කියලා අඳුරගන්න වෙනම හිතක් එතන පහළ වුණාද? එහෙනම් ඒ සිතම නේද කණ්ණාඩිය බවට ගොඩ නැගුණේ. ඒ සිතම කණ්ණාඩිය වුණා නම් ඒ කණ්ණාඩිය දැක්කේ මෙන්න මෙයයි කියලා වෙනම පැත්තකින් කෙනෙක් පෙන්වන්න එතන සිතක් තිබුණද? එහෙනම් ඒ සිතම ඒ වෙලාවේ හටගත්ත ස්පර්ශ වූ සිතම මනසම නේද ඒ කණ්ණාඩියම වුණේ? එහෙනම් ඒ කණ්ණාඩියම ඒ සිතම කණ්ණාඩිය වුණා නම් එහෙනම් ඒ කණ්ණාඩියම නේද ඔබ වුණේ? කණ්ණාඩියම ඔබ වුණොත් කණ්ණාඩිය ගැන කතා කරන්න කෙනෙක් එතන ඉන්නවද? දිට්ටේ දිට්ටමත්තා නිරෝධය ඒක තමයි සත්‍යයටම වෙන්නේ මෙතන. ඒක නොදන්නාකමට තමයි මේ විඥාණයෙන් හදනෝනේ මේ ස්පේස් එකක් මේ අවකාශයක්. ඔන්න ඕකටනේ අහුවෙන්නේ එතන කණ්ණාඩිය මෙතන මම කියලා. දැන් කණ්ණාඩියම ඔබ වුණොත් ඒ විඥානේ හදනේ ස්පේස් එක තියෙනවද? නෑ, විඥානේ නිරුද්ධයි. විඥානස නිරෝධයෙන ඒ සිතම ඒ බවට පත් වුණා. එතන විඥානයක් නෑ. විඥානයක් නැත්තම් එතන උපදින ස්වභාවයක් නැහැනේ නේද? මැනගෙන්නේ මේ විඤ්ඤාණය නැහැ නම් කණ්ණාඩිය තියෙනවා කියලා එහෙමද? නෑ නෑ, ඒ හිතමනේ කන්න. දැන් ඔබට කණ්ණාඩියක් හම්බුණාද එතන? සිතමනේ කණ්ණාඩිය බවට පත් උනේ. සිතමනේ කණ්ණාඩිය ගොඩ නැගුවේ. ඉතින් එතන ඒ මොහොත විපාකයට ගොඩ නැගුණු චිත්ත ස්වභාවය විතරයි එතන තියෙන්නේ. එතන විඤ්ඤාණයක් තියෙනවා හැබැයිනේ. විඤ්ඤාණයක් කොහෙද තියෙන්නේ? ඒදි කවුද දැනගන්නේ? ඒ දැනගන්නේ වෙනම එකකින්නේ. කණ්ණාඩිය කියලා දැනගන්නේ. මං අහන්න මං එතන ඇහුවනේ කණ්ණාඩිය කියලා දැනගන්නත් වෙනම හිතක් තියෙනවද කියලා එතන. ඔබව කණ්ණාඩිය වුණොත් දැන් මේ හිතන්නකො. ගස ගස වුණොත් ගස දන්නවද මේ මම ගසයි කියලා? ඉතින් ඒ වගේ කන්නේ දැන් පෙන්නුවේ. සිතම කණ්ණාඩිය වුණොත් කණ්ණාඩිය දැනගන්නේ කවුද? සිතම කණ්ණාඩි වුණොත් දැන් සිත කියන්නේ දැනගන්නවා කියන එකනේ. නෑ නෑ, ඔය කියන්නේ විඥාණයනේ දැනගන්නවා කියන්නේ. මං කියන්නේ මේ වෙලාව විපාකයට හටගන්න චිත්ත ශක්තිය ගැන මේ කතා කරන්නේ. දැන් ඒකම තමයි නේද මේ කණ්ණාඩිය ගොඩ නැගීමට හේතු වුනේ? කණ්ණාඩියම වුනේ. කණ්ණාඩිය තිරකට දැන් කණ්ණාඩියක් හම්බ වෙන විදියක් නැහැ නේ. සිතම කණ්ණාඩියෙන් ගොඩ නැගුවෝ. ඒක දැනගන්න ඊට වෙනම සිතකින්නේ. ඒ වෙනම සිතකින් දැනගත්ත නිසා වෙනම සිතක් හදාගත්තු නිසා නේ මම කණ්ණාඩිය දැක්කා උනේ. මේ පෙන්න්නේ ඒ වෙලාවේ වෙන සංසිද්ධිය. ඒ මෝහයෙන් වෙනම සිතක් හදාගෙන මමයි දැක්කා කියන්නේ කණ්ණාඩියක් තියෙනවා කියලා කියන්නේ. ඔව්, ඒක වෙනම එකක්. එතකොට මේ වෙලාවේ හැදෙන ඒක ඒ සිතේ ප්‍රත්‍යුප්පන්න යෝ ධම්මා තතතත් විපස්සති. එතන ඒක හේතුපාදකින ප්‍රත්‍ය දකින්න ඕනේ, ඒ ශ්‍රණිය දකින්න ඕනේ. දැන් ඊළඟ ශ්‍රණියට ඇවිල්ලා ඔබ කියනවා, ඊළඟ හිතෙන් කියනවා මමයි දැක්කේ කියලා. ඒ කියන්නේ කණ්ණාඩියක් දැක්කා කියලා. කණ්ණාඩිය කියලා අඳුරගන්න. පැහැදිලිද? එතකොට එනම් මේ හැම මොහොතෙම මේ සමස්ත පෙනෙන බවම වෙන්නේ ඒ චක්කු විඤ්ඤාණය සමස්ත පෙනෙන බවම නේද ඔබ වෙන්නේ? සමස්ත ඇසෙන බවමයි ඔබ වෙන්නේ. හැබැයි කලින් අවිද්‍යාව තුළ මොකද වුනේ? සමස්ත පෙනෙන බව යටපත් වෙලා ඒ පෙනෙන බව තුළ තිබුණු යම් ශක්ති ස්වභාවයක් යම් මේ සංඥාවක් මම කියලා අල්ලගෙන ඒකට කොටු වුණා නේද? ඒ කොටු වුණේම මනස නිසා නේද? ඒ තමයි මානසික උපාදනය. එතකොට මනෝ ලෝකයක් ලෝකයක්ම විතරයි නේද පරිහරණය කරලා තියෙන්නේ? එතකොට දැන් ඒක විපාකිතනේ ක්‍රියාත්මක වෙන්නේ.
දැන් හඳුනා ගැනීම විපාකයක් නේද? දැන් මේ දැන් මේ මේක මේක බොරුවක් මේ අසංකත ස්වභාවය දැක්ක කියලා නැවත මේ විපාකයට එන්නේ නැති වෙන්නේ නැහනේ. නැවත විපාක ස්වභාවය පවත් කියන්නේ විපාක ස්වභාවය දැනෙනවනේ. ඒක ආයුක්්‍ය ලෙස තියෙනවනේ. ජීතේන්ද්‍රිය අවසන් වෙනතුරු. එතකොට මේ විපාකය තුල මේක ක්‍රියාත්මක වෙන වෙනවනේ මේ මනෝධාතුව තුලින්. පෙනෙන බව තුල ඒ විපාකය පවත්වන්න ඕන නිසා ඒ පෙනෙන බව තුල කෝපය කියලා ගන්නවා. හරි? කෑමික කියලා අරගන්නවා. කනවා. කය කියලා ගන්නවා. ඒ වෙලාවේ ඒ වෙලාවෙනි හදාගන්නේ මනසින්. ඒ වෙලේ වෙලෙනි හැදෙන්නේ. තියෙන කයක් නෙවෙයිනේ. ඒ කය කියලා අරගන්නවා. ඒ කය පිරිසුදු කරනවා. මොකද ඒක මේ ඒක විපාකෙනේ. ඒ විපාක ස්වභාවය දැන් ක්‍රියාත්මක වෙන්නේ තියෙන බවට නෙමෙයිනේ. ඇත කියන සංඥාවෙන් නෙමෙයි දැන් ඥානයයි එතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් කෙනෙක් නෙමෙයි ඒ කය නාවන්නේ. දැන් ඒ ඥානයයි එතන ක්‍රියාවලිය කරන්නේ. දැන් කන්නේ කෙනෙක් නෙමෙයි ඒ ඥානයයි. ඒක රහත් ස්වභාවය කියන්නේ ඥානයක් බවට පත්වීම කියලා. ඒකට තමයි ක්‍රියාසිත කියන්නේ. පැහැදිලිද? දැන් ඔය ඔය සමස්ත ස්වභාවයෙන්ම දැක්කේ කොහමද? අර අර පෙන්නේ ඒ ඒ ඒ හිස් බව තුල තියෙන මහා සිහිය අවදිය තුලින් නේද මේ සියල්ලම දැක්කේ? ඒ තමයි ප්‍රඥා ඇස. ඉතින් ඒ ස්වභාවය පවතින තාක් කල් මේ මනස රැවටීමට ලක් වෙන්නේ නැහැ. ඒ ස්වභාවය නැති මොහොතක නැවත අර මනසේ රැවටීමට එනවා. හැබැයි වෙනද වගේ නෙමෙයි. මනසේ රැවටීමට ආවට දැන් අර ප්‍රඥා ඇස අවදි වෙලා තිබුණෙම නැහනේ. ඒ සිහිය තිබුණෙම නැහනේ, අවදිය තිබුණෙම නැහනේ. දැන් ඒ මහා බලයක් ලැබිලා තියෙනවා මෙතන. සැඟවිලා තිබුණු මහා බලයක් පහළ වෙලා තියෙනවා. දැන් මෙතෙන් සිට අර මනස වෙනද වගේ මම කරගෙන දේවල් කරන්න ආවට අර අවදි, අර සිහිය, අර ප්‍රඥාව එතනම පහළ වෙනවා. පහළ වෙලා එතනින් පස්සේ ඒක විපාකයක් විදිහට ගලා යන්නේ. එතනින් එහාට අර කියන්නේ විපාක ස්වභාවයට දැන හැඳින ගැනීම, ඒ දේවල් සිද්ධ වුණාට එතනින් එහාට මෝහය තුල රාග ද්වේෂයන්ට යන්න ඉඩ තියන්නේ නැහැ ඒ සිහිය තුලින්. මොකද දැන් මෝහය එතනම කැඩිලා ඉවර නිසා අර පුරුද්දට ඇවිල්ලා මනස එක එක දේවල් කරන්න පෙළඹෙනවා. ඒක තමයි පුරුදු කියන්නේ. ඒකට තමයි ඊට පස්සේ මේ සිහිය කියන මහා ආවිය, මේ ප්‍රඥා ඇස කියන මහා ආවිය එතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔහොමම වෙනකොට වීරය තුල ප්‍රඥා ඇස ප්‍රබල වෙනවා, සිහිය ප්‍රබල වෙනවා. සිහිය ප්‍රබල වෙනකොට අර මමත්වය, ඒ කියන්නේ මනසේ ගතිය එන්න එන්න ෂය වෙලා යනවා. නූපදින ස්වභාවයටපත් වෙනවා ඒ ගති. යම් මොහතක මේ සිහිය ප්‍රඥා ඇස පූර්ණ වෙනකොට අර ගති සම්පූර්ණයෙන්ම නැති වෙලා, ඒ කියන්නේ නූපදින ස්වභාවයටපත් වෙනවා. නැති වෙනව නෙමෙයි, නූපදින ස්වභාවයටපත් වෙනවා. ඒතර මේ නූපදින ස්වභාවය තුල අර අවදිමත් භාවය පූර්ණ වෙලා ක්‍රියාවක් විතරක් සිද්ධ වෙනවා. එතන මනස ක්‍රියාවලිය නැති වෙනවා. අර හැබැයි මනසේ ක්‍රියාවලිය නැති වෙන්නේ නැහැ. මනස තමයි ප්‍රයෝජනෙ වෙන්නේ ඊට පස්සේ මේ විපාකය පවත්වන්න. දැන් වතුර එක බොන්න ඕන නිකුණාම වතුර එක බොන්න කෝපය අඳුර ගන්න ඕනනේ. වතුර අඳුර ගන්න ඕනනේ. බොන බව ඒ කියන්නේ ඒක දැන දෙහෙන තියෙන්න ඕනනේ. ඔය දැනගැනීම තියෙනවා නේද? ඔව්. ඒ දැනගැනීම වෙන්නේ කෙනෙක් නෙවෙයි. දැන් ඒක ක්‍රියාවලිය බවයි දැක්කේ. දැන් කෝපේ, ඔව් දැන් කෝපේ කියලා හිත හැදෙනකොටම ඊට පස්සේ දැන් කෝපේ කියලා හඳුන ගන්නවනේ. ඊට පස්සේ ඒ කෝපය දැන් මෙහෙම අල්ලනකොට අර හඳුනගත්ත හිත නෑනේ එතන. ඒ ස්පර්ශ හිත නේ. ඊට පස්සේ ඒකට වතුර ටිකක් වක් කරනකොට ඒ ඒ පෙනෙන බව හිත විතරයිනේ. අර අර ස්පර්ශ හිතත් නෑනේ එතකොට. එතකොට මේ යන්නේ හේතුප්‍රත්‍ය චිත්ත ක්‍රියාවලියක් විතරයිනේ. මමෙක් කරන දෙයක් නෙමෙයිනේ. දැන් මෙච්චර දවසක් හිතාගෙන හිටියේ මමයි කෝපය දැකේ, මමයි කෝපය ඇල්ලුවේ, මමයි කෝපයට වතුර පිරෙව්වා, දැන් මමයි බොන්නේ. එහෙම එකක් නේ. දැන් යන්නේ කී ක්‍රියාවලියක්? ඔව් දැන් ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් විතරයි. ඒක හරියට සබාදාම වගේ. වැස්ස වහිනවා, මල් පිපෙනවා, ඉර පායනවා. ඒක ක්‍රියාවලියක් නේද? කවුරුත් කරනවද? හේතුඵල ධර්මතාවය. ඒකම තමයි දැන් මෙතනත් වෙන්නේ.
දැන් ලයිට් එක ස්විච් එක දානවා. ඒක මම දානවද නැත්නම් ඒක ක්‍රියාවක්ද? චිත්ත ක්‍රියාවලිය. ක්‍රියාවලිය. ඒක තමයි අවසන් ඥානය. දැන් පැහැදිලිද උටට? අත උසන කොටත් ඒ වගේ තමයි. ආරචි ඔව් ඒ සිත තමයි. ඒ එතන ඒක ඒක විපාක චිත්ත ක්‍රියාවලිය කියන්නේ මේ අත උසනවා කියනකොට දහස් ලක්ෂ සංඛ්‍යාත සිත් ගොඩක් හැදිලා නේ එතන. ඒ වායෝ ධාතුවක ක්‍රියාකාරීත්වයක් නේතන වෙන්නේ. එතකොට මේ වගේ දැන් මේ මේ අඩියක් අත ඉසුවා කියන්නේ එතන ඒ අතේ හැඩේ ඒ ඒ ඒ නිර්මාණයේ ඒ රූප කීයක් එතන තියෙනවද? ඒක ක්‍රියාවලිය. චිත්තජ වායව ගමන් කරනවා කියලානේ කියන්නේ නේද? ඒ චිත්තයෙන් වාය ධාතුව කලඹනවා. චිත්ත චිත්ත කම්පණය තුලින් පටලි ධාතුව කලඹෙනවා. ආපෝ ධාතුව කලඹෙනවා, තේජෝ ධාතුව කලඹෙනවා. ඒ වගේ. චිත්තේ කම්පණයටම තමයි ඒක ඒ නිර්මාණය වෙන්නේ. ඒ අංශු කලඹනකොට ඒ ආකාරයටම වෙනවා. ඒ ක්‍රියාවලිය මිසක් එතන කරන්නෙක් නැහැ කරවන්නෙක් නැහැ කියන්නේ. ඔව් කියන එක නෙමෙයි ඒක තමයි දැක්කේ දැන් පුතා. දැන් මං කියව එකක් නෙමෙයිනේ දැන් ඇහුවේ ඔබ. මෙතන මෙතනම දැක්ක එකක් නේද? මං කියන්නේ කාටවත් මං කියන එක අහන්න කියලා. මං කියන එක පිළිගන්න කියලා. තමාව ගවේෂණය කරන මේ මොහොතේ තමා දකින්ද? ඒකයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. يعني අතර මේ අර අඳුනා ගැනීම චේතනාව මේ ඔක්කොම එකට පහළ වෙන්නේ නේද? එකකට පස්සේ එකක් පහළ වෙනව නෙමෙයිනේ. මොන හඳුනාග ඒ කියන්නේ මේ කණ්ණාඩිය කණ්ණාඩිය කියලා එන එකද? දැන් කණ්ණාඩිය කියලා හඳුනා ගන්නවනේ. එතනම එතනම හැදිලා නැති වෙන සිත් ගොඩක් තමයි ඉතින් ඒක එකවර ඒකේ වේගය නිසා එකවර දැනෙනවා ඒකයි නැත්නම් ඕක විභේදනය කළ බුදුන් වහන්සේ පෙන්නුවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒකේ වේගය නිසා එකවරම ඒක දැනෙන්නේ එකවර දැනෙනවා ආ පැහැදිලි මැඩම් මේ මෑණියෝ කියපිට දැන් පෙනීම පහළ වෙන කල්ලි මේ ඇසීම ගැන පනවන්න බෑනේ. නේ මේ වුණාට ඔබට දැනෙනවනේ මේ වෙලාවේ දැන් පෙනෙනකොට මැහෙනවා කියලා. ඒ වේගය. ඒක තමයි අර ඒ එතන ඒ සමස්ත ස්වභාවය තුල ඒ සිත නතර කරලා ඒක ඒක දකින්නේ විදියට විදර්ශනාව යන්නේ තමා තුලින්. ඒ මොහොත විදර්ශනා කරන්නේ. ලෝක සමුදය සහ ලෝකයේ වැයවීම නේද උදේවැය කියන්නේ. දැන් බලන්න දැන් කණ්ණාඩිය කියලා මෙතන සමුදය වුණානේ. දැන් නැති තැනක මනෝ විඥාන ධාතුවෙන් දැන් සමුදය වුණානේ කණ්ණාඩිය කියලා ලෝකයක්. මම දකින කණ්ණාඩිය කියලා ලෝකය. ඊට පස්සේ ඊට අල්ලපින් තියෙන දැන් ඔබට මේ ලෙහෙසියට පහසුවට දකින්න උදේ මම මෙතන පෙන්නන්නම්. දැන් මේක එතන මෙතන මේ සිත එතන මෙතනම වැය වෙනවනේ ඒක පේන්නේ නැහනේ. දැන් කණ්ණාඩිය කියලා මෙතන තප්පරයක් දැක්කනම් එතන එතන සික්කියක් නතර නැති වෙලාද? ඇති වෙලා දැන් කණ්ණාඩිය කියලා දැක්කා. ඔව් සමුදේ වුණානේ. ඊට පස්සේ ඊට අල්ලපු දෙයක් මට පෙන් කියන්න තියෙන දෙයක්. කෝපේ. කෝපේ. දැන් කෝපේ කියලා හටගන්නකොට අර කණ්ණාඩිය කියන සිතකෝ ඒක වැය වුණානේ. දැන් එහෙම එක පනවන්න බෑ නේද එතන? දැන් කෝපය කියන එකට සිත සැදීමට කෝපය බවට සිත හැදිලානේ. දැන් අර කණ්ණාඩිය බලපු හිතෙන්මද කෝපය දැක්කේ? ඒකත් දකින්ද? නෑ. ඒ කොහොමද වැය වුණේ කියලා හිතන්නකෝ. දැන් කණ්ණාඩිය කියන තැන රූපය වෙනස්නේ. වේදනාව වෙනස්, සංඥාව වෙනස්. දැන ගැනීම වෙනස්නේ. කෝපේ කියනකොට වෙනම රූපයක් සංඥාවක් දැන ගැනීමක් නේ. ස්වභාවයන් දෙකක් නේද? මේ සම්මුදේ වේ.
ඒක තමයි මනෝ ධාතුවේ සමුදය වීම වැයවීම. ඔව්. ඒ සමුදය වැය විතරක් බලන්න හිටියත් ඇති නේද? එහෙම බලන්න නැතුව එහෙම බලන් ඉන්නකොට ඒක මා සමාධිය තුළ එක් මොහොතක අර ඒ සම්පූර්ණ ඒ මම කියන ස්වභාවය දුර වෙනවා එතන. ඒ කියන්නේ ඒ ඒක බවටමපත් වෙනවා. එතන කෙනා නැති වෙනවා. කෙනා මම නැති වෙනවා. ඔව් එතකොට දැන් මෙතන මා සක්කාය දිට්ඨිය නැති බව පෙන්වන්නේ ඔබට සමස්ත පෙනීම තුළ. ඒ ස්වභාවයේ ඒ සමස්ත පෙනීම තුළ ඇසීම තුළ ඒ ස්වභාවයටම දිය වෙනකොට ඇත්තට මෙතන සක්කාය දිට්ඨියක් තියෙනවද? නැහනේ. ඒක වෙනස් වෙනකොට ඒක මම කරවන්න මම කරන දෙයක් කියලා ඇනීම එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රඥාවෙන් දැකීම කියන්නේ. දැන් ඒක ප්‍රඥාවෙන් දකෝ. ප්‍රඥාව තුලින් දකින්න බැරි නම් මෙතන ක්‍රියාව තුලින් ක්‍රියාකාරකමින් දැන් ඔබට දකින්න පුළුවන්. ඒ දැන් කණ්ණාඩිය දකින්නවා කෝපය දකින්නවා. ඩිසයිඩ් කණ්ණාඩිය දකින්න කෝපය දකින්න. එතන කණ්ණාඩිය කියලා හිතන කෝපේ කණ්ණාඩිය කෝපේ ඔහොමම හිතනකොට එක මොහොතක ඒ හිත එක කණ්ණාඩියම වෙන එක කෝප වෙනවා කෙනා නැති වෙනවා ශබ්දෙත් ඒ වගේ ඔව් එක මොහොතක මේ ඇහිම පෙනීම බවට පත් වුණා නම් එන්නේ එතන ඒ මොහොතේ දැනෙනවා නේද කෙනෙක් කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැති බවක් එතන දැනෙනවනේ දැනින්නේ ඒ සිහියටනේ ඒ ප්‍රඥාවට ඒක දැනින්නේ පුජ්‍යලයකට නෙමෙයි එතන මොකුත් පනවන්න බැරි මහා හිස් බවක් එක සැරේට දැනෙනවා ඒ දැනින්නේ සිහියට ඒක තමයි ප්‍රඥාව ඒක තමයි ඒ අවබෝධය කියන්නේ ඒ ශබ්දෙත් තියෙන මාර්ගේ මාර්ගේ ඔක්කොම වෙනස් වීම බල බල ඉන්නවා නේද? ඔව් වෙනස් වීම බල බල ඉන්න දැන් මොකක් හරි ඔම්ද දේශනාවක් ශ්‍රවණය කරන්නකෝ දහම පිළිබඳව යන හොඳට ඔබට මේ කියන්නේ අහන්න පුළුවන් මේ සමාධිමත් වෙන්න පුළුවන් හඬක් එක්ක ඒ දේශනාව අහන්නකෝ අහනකොට ඒ දේශනාවේ තියෙන දේ ගන්නේ නැතුව ඒ හඬම බවටපත් වෙන දැන් ඔබ ඥානය තියෙනවනේ ඒ ඥානය නිසා එහෙම වෙන්නේ ඥානය නැත්තම් ඒක වෙන්නේ නැහැ දැන් එතන තියෙන්නේ ඒ හඬම කියන්නේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ කියන්නේ හඬම ඇසෙන බව විතරයිනේ. ඒක ඇසෙන බවටපත් වෙන්නකෝ. එහෙම ඇසෙන බවටපත් වෙනකොට ඒක යම් මොහොතක ඒ යම බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ වෙලාවේ ස්වභාවය වෙන්න. බලාපොරොත්තු වෙන්න එපා යම. ඒ ස්වභාවයම වෙනකොට ඊටසේ ඇසෙන බවම දිය වෙලා ඇසීම බවටම දිය වෙනකොට ඒ කෙනාව නැති වෙනවා. ඇහෙන කෙනා නැති වෙනවා. ඇහෙන දේ නැති වෙනවා. ඒ ඇහෙන බවමපත් වෙනවා. ඒ කියන්නේ එතකොට විශ්වයම වෙනවා. සමස්ත විශ්වයම වෙනවා. ඒක මහා පුළුල් දැක්මක්. එතකොට ඒක ඒක දැනෙන්නේ අර අවදියට, සිහියට. ඇත්තට මේකේ තියෙන්නේ මෙන්න මේ අවස්ථා තුන තමයි. දැන් ඔබ හිතීම කොහෙද? මනසෙනේ, මනෝලෝකෙනේ. මනසෙන් උපදින මේ මම ඉන්නවා මට පේනවා මේ මනෝලෝකෙනේ ඊටසේ එතනින් එහාට තිබුණ එක මොකද්ද දැන් දැක්කනේ ඔබ විපාක ලෝකේ පෙනෙන බව ඇසෙන බව කියලා පැහැදිලිද අන්නේ දැන් පෙනෙන බවත් ඇසෙන බවත් ඉක්මවාලා ගිය තැන තියෙන්නේ මොකද්ද සිහිය හිස් බව සිහිය අවදිය ඒක තමයි විශ්වීය ස්වභාවය එතන සියලු දෙනාම එකක් සියලු දෙනාම එතනදී එකක්. මෑනියෝ මේ මනෝලෝකයේදී හැමෝම වෙනයිනේ. මනෝලෝකයට එනකොට මම අරය එහෙම කියලා බෙදෙනවනේ. දැන් අර ඒ සිහිය කියන තැන විශ්වීය ස්වභාවය කියන තැනදී. දැන් 10 දෙනෙක් ඒ විශ්වීය ස්වභාවයට සිහියටපත් වුණාම එතන 10 දෙනෙක් දෙක්කෙනෙක්ද? කෙනෙක්නේ. එකක්නේ. එකම දැනීමක්නේ. එකම ස්වභාවයක්. පුජ්‍යල ස්වභාවයක් නැහැ නේ එතන. තනක් පුජ්‍යල රූපයක් නැහැ නේ. මෑනෝ හිස් කියලා කියවි අර සක්කාය කියන මමේ මාය හැඟීම නැති බව. නැති බව කියන්නේ සිහියට, සිහිය කියන තැනට. අවදිමත් භාවය කියන තැනට. නැත්නම් මේ මනස ඇතුලේ හිස් කියන එක නෙමෙයි. මනස හිස් කරන් ඉන්න එක නෙවෙයි. දැන් මනසෙන්ම මේ ඇස් දෙක පියාගෙන මනසෙන් භාවනාවට ගිහිල්ලා එතන හිස් කියන් ඉන්නවනේ. සිතිරි නැහැ කියලා. ඒ හිස් බවට නෙමෙයි.
නෙමෙයි අර මම මෙමා කියලා ගන්න ඔ හැඟීම නැති බව හැඟීම ඒක ඒ තමයි කියන්නේ ආත්ම ඔ දෘෂ්ටිය නැහැ කියලා තමයි ආත්ම කිසි දෘෂ්ටිය කෙනෙක් සහ ඒ ලෝක ස්වභාවය කිසිවක් එතන පනවන්න බෑ. ඒක තියෙන්නේ ඒකනේ මේ ඒක මේ තමයි අ කිසිවක් ඒ කියන්නේ ඒක තමයි හිස් කියලා ගන්න. ඔ ඒ කියන්නේ නූපන් ස්වභාවය එතන. ඒ හිස් නමුත් කියන්නේ ක්‍රියාවල වචනකින් ගන්න ඒ එතන කියන්න තේරුම් කරන්න විදියක් නැති නිසා. පැහැදිලි නේද? දැන් ඔන්න ඔයාගේ අර ධර්ම මල්ල ගන්නකෝ එළියට. දැන් ඕන තරම් ඒක අරගෙන හිමීට නිවි හැනහිල්ල මේ දැන් මේ වෙලාවේ දැක්ක දෙයක් එක්ක ඒවා ඕන විදියකට ඔයා අවුස් අවුස් බලන්න දැන් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි. දැන් තමයි ඔයා හරියට ත්‍රිපිටකය කියවන්නේ. හරි. මං කිව්වේ මේ ටික ඇහෙනකන් ඔක අයින් කරන්න කියලානේ. හරි. එහෙනම් ගොඩක් පින් මෑණියෝ එනම් මේ ධර්ම දේශනා ශ්‍රවණය කළා. මේ මට තේරුණා මෑණියෝ කියපු විස්තර ඔක්කොම පැහැදිලි. තේරුණා නේ මෙතන අවබෝධය එන්න ඕනේ. තේරෙන්නේ මනසටනේ. අවබෝධ ඥානයනේ. හරි. හොඳයි එහෙනම් කරුවෝ. එහෙනම් තුමු ප්‍රඥාවම පාල වේවා. ප්‍රඥාව පූර්ණ වේවා. නිර්වාණ ධාතු ස්වභාවටම පත් වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. එහෙනම් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.